බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා විරමණේ සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා විරමණේ සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා විරමණේ සික්ඛාපදං සමාදියාමි මුසාවාදා විරමණේ සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා විරමණේ සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත මෙත්‍රාදී විද අඳුරේ සිට අපට පහරක් දැල්වා මගනෝග පෙන්ුම් කර දුන් බවක් දරුවා. ඔබ වහන්සේ පෙන්වා දුන් සිත වීති පියවරේ ස්කන්ධ උපාදාන සිටින මාස්තා පෙන්වා දෙන ගෞරවයෙන් ඉලාසෙයි. මමත් වැඩි දියුණු විය හැකි බැවින් ප්‍රශ්නේ ඉදිරිපත් කළ මමෙක්ද නැති බැවින් නියඩව මමත් වැඩි දුර වෙන්නේ නැහැ. එයාගේ නම ලිව්වම පස්සේ අඩු වෙනවා. කවුද ලිව්වේ? දැන් එයාට ඉස්සරහට යන උපකාර ඕන නැ කියනවා. කවුද? එයාට නැවත මමත් බේරගෙන ඒක පස්සේ. කවුද ලියලා දුන්නේ? දැන් ඔයගොල්ලෝ එහෙම කරන්න එපා. මොකද එතකොට ඔයගොල්ලන්ගේ තියෙන මමත් වැඩි වෙනවා නිසා අඩු වෙන්නේ. මමත්ය දීනවා දැනෙන්න අහන්න ඕන ප්‍රශ්න කට්ටිය ඉස්සරහා. අර මම හරේවට මම කියනේවට කොහොමද මමත්යට දැනෙන්නේ කියලා හොයා ගන්නවා. ඔබ ඔබේ මමත්ය සගවා ගත්තොත් එය ගලක්මෙන් ශක්තිමත් වෙනවා. හැබැයි කවදාවත් නිදාස ඔබ මමත්යට කම්පණයටපත් වෙන දුන්නොත් එය දෙදරා අපිට නිදාස ලැබේ. මමත්ය දෙදරා ගොඩ ළමයට මොකද්ද? නිදාස. අමම මමත් ආරක්ෂා කරොත් මමත් හංගගෙන ඇතුලේ ලියලා ඉඳ දුන්නොත් මොකද වෙන්නේ? ඔබ අනිවාර්ය අසහනයටපත් වෙනවා. ඔබ අනිවාර්ය පීඩණයටපත් වෙනවා. ඔබ අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? දුකටපත් වෙනවා. දැන් ගොඩාක් අය කරන්නේ තමන්ගේ මමත් හංගලා ඒක ආරක්ෂා කරනවා. දැන් මේ පන්තියට එන්නේ මේ මමත් ඒ වැකීම ගැන මගෙන් දැනගන්න. දැන් උන් කරන්නේ මේ පන්තියට මොකක් ආරක්ෂා කිරීමද? දැන් මේක ලියපු කෙනත් ඒක තමයි කරන්නේ මමත් ඒ ආරක්ෂා කරලා. කවුද ලියුවේ? එළදෙන කවුද? නැයි එයා නිරායි මගෙන් පන්ති වලට අහන්න මම කොහොමද උත්තර දෙන්නේ? ඒකද යාට පෞද්ගලික උත්තර දීමක් තියෙනවද උත්තර දෙන්නේ? බල අපිට සංගව ගන්න දෙයක් නැහැ. මොකක්ද තියෙන සංගව ගන්න දෙයක්? පෞද්ගලික රහසක් නෑ මොනි වන්මාගේ රහසක් නෙවෙයි. ඒක බුදුහාමුදුරුවෝ බොහොම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරපු දෙයක්. මේක දිනන රහස් නෑ. මොකද නැත්තේ? මට පෞද්ගලිකව කතා කරන රහසක් නෑ. එහෙම තියෙන වෙන මොකක් හරි. නිවන්මාගේ රහස්. ඒක විවෘතයි, ඒක සම්දික්ටිකයි, ඒක අකාලිකයි, ඒක ඊපස්සිකයි, ඒක ඕපනායිකයි. ඒක මේ වෙලාවේ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. දැන් මේ තංගරන්න දෙයක් නැහැ. මේ කාටහරි එහෙම හංගන්න ඕනේ කියලා හිතනවා නම් නිවන් මාර්ගය පිළිබඳව ඒක යායි දිර මොකද? මමත්වයමයි. නමාතත් උනාසේ ඍජුව ප්‍රකාශ කරන්න ඕන. දැන් ඔල ඍජුවම කිව්වා මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලායි.
ඇත්තටම දරගන්න පුළුවන් බුදුහාමුදුරු බුදුනා කියලා. දන්නේ. බුදුහාමුදුරු හැංගුවා අපි කවුරුත් දන්නේ. ඇයි අහංගන්නේ මොකටද? අහංගන්නේ මම එක්ක ඇතුළ ආන්තේ මම එක්ක ඉන්න කෙනෙක් මම අහංගන්නේ. එයාස් කියන්න ඕනේ යන්නේ කියන්නේ මම එක්ක ඉන්න කෙනෙක්. මේ දෙකනම් මැද නැතුව අවස්ථාවට අනුකූලව ජීවත් වෙන්නේ මමත් එක්ක නැති මිනිස්සු. සාමාන්‍යයෙන් අමුණක් පටන් ගන්නෙත් මමත් එක්ක. අවසන් වෙන්නේ නැවත පටන් ගන්න මුලින්ම එන්නේ මම අවසන් වෙන්නේ මම නවතර මාත ඇත්තා හොලයි සිටේ මුලින්ම එන්නේ මම අනි ඔක්කොම ඉවර වුණාට මමෙන් තමයි අවසන් වෙන්නේ ඔය බුදුහාමුදුරු කියන්නේ මම ආයනේ දෝංකාරය මොකද කියන්නේ මම ආයනේ නැමති දෝංකාරය හිත ඇතුලේ හැමතිස්සෙම සද්ද ගන්න බලන්න ඔබ ඔබට කොච්චර බැඳිලාද කියලා නිකමල කල්පනා අපි අපේ අපේ ශරීරයට අපේ සිතුම් පැතුම් වලට අපේ අරමුණු වලට අපි කොච්චර බැඳිලා ඉන්නේ ඒ නිසා තමයි අපි දුක් විඳින්නේ. දැන් මේ පිනතර මෙහෙම හිතෙන්නත් පුළුවා. කොහොම හිතෙන්න පුළුවන්ද? ඇයි අපි මේ සතියක් ගන්න යන්නේ ඇත්තටම? එහෙම කෙනෙක්ට හිතනවා නේද සාධාරණයි. ඔබ ඔබගෙම අහගන්න ඕන ප්‍රශ්නය තමයි අපි ඇයි සතියක් ගන්න මේ වහන්න යන්නේ? ඇයි එන්නේ? අද විතරයි කලින් දිගටම ආවද? කොච්ච පන්ති කීයක් ආවද? ඈ? ආ දෙකයි ඇවිල්ලා තියෙන්නේ. දු කීයක් ආවද? දරුවන්ගේ වයස කීයද? 19. ආ ඒක බැරි ඒවා ඉල්ලන දේව දුකයි. ඒකට හොඳම දේ තමයි මේ පන්තියට යන එක. එහෙම. අතරින් බැරිද? අද තාම් බෑ. ඈ තාම එල්ලි එල්ලි යනවා. එහෙම. අහේමද? එතන උනට අතුලක කියනවා. හිතරනේ අතරම හිතරවද නැද බලෙන් හිතරවද අතරම එහෙමද? ඇයි එන්නේ සතියක් ගන්න? කීවෙනි සතියද? නෑ මේ අම්මට පිටිපස්ස. ඔව්. මුලින් තමයි හැමදාම ආවා. එකක්වත් නැර ආවා. ඈ ඇහෙන්නේ. ඈ? සති දෙක තුන මගේ අර. ඒ සති 30ක් විතර ආවා. ඇයි එන්නේ? ඈ? මොනවත් හරින්නද? ඈ? දැන් අත්හැරිලාද? ඈ? තාම දුක් විඳිනවා. දැන් ඔබ ඔබ අහන්න ඕන ප්‍රශ්නේ අත ඇයි අපි හැමදාම මෙහෙම යන්නේ? ඒක ඔබ ඔබෙන් අහන්න. නිතර නේද? ඇයි අපි හැමදාම මෙහෙම අහන්න යන්නේ? ඇයි යන්නේ? දැන් ඔබ හිතන්නේ ඇයි අපි මේ හැමදාම මෙහෙම එන්න ඕන? ඈ මොකද්ද? ඔව්. අඩු කර. ඇයි එන්නේ? ඈ හැමදාම ආවද? එක දවසක්වත් නැවිත් හිටියේ නෑ. ඇයි හැමදාම එන්නේ? ඇහෙන්නේ හයියෙන් කියන්න. ඇයි මං අහන්නේ දිගටම එන්නේ? ඈ? දැන් එනකොට අඩු වෙනවද? ඈ? දැන් ඔබ ඒක අහන්න ඔබගේ. ඇයි අපි මෙහෙම හැමදාම එන්න ඕන? ඇයි අපි නිකන් මේ පුරුද්දකට යනවද? ඈ? අපිට මේ ආපෙක යමක් ලැබිලාද? එහෙම හිතන්න. නිකන් බොරුවට හැමදාම එන්න එපා. ඔබ හිතන්න ඇයි අපි මෙහෙම එන්න ඕන? ඇයි එන්න ඕන? ඈ?
එකක් තමයි ඔබ මේකට නෙවෙයි ඕනම ධර්ම දේශනාවට යන්න ඕන එකක් තමයි ඔබට මේ සියල්ල නොසිතූ මොහොතක අත්හැරලා යන්න සිද්ධ අංක එක එක ඒක දැන් වෙන්නත් පුළුවන් ඒක තව ටික කාලෙකින් වෙන්නත් පුළුවන් හැබැයි ටික කාලෙකින් වෙනවා කියලා හිත හදාගෙන බෑ ඒක අපි දැන් උනා වගේ බාර ගන්න ඕන මොකද උනාට පස්සේ කරන්න දෙයක් නැහැ ප්‍රඥාවන්ත මිනිසෙක ද අපිව අද මැරෙන්නත් පුළුවන් තව අවුරුදු 20කින් මැරෙන්නත් පුළුවන් ඒක වෙනම කතාවක් අපු කොහොම නම් මොකද වෙන්නේ දැනෙනවා එතකොට මේ මරණයේදී මරණය සමග අපි කරපු සියල්ල බොරුවක් බවට පත් වෙනවා ඒ කියන්නේ අපි මේ මේ මහ පොළොව මත කරපු සියල්ලම නාට්‍යයක් බවට පත් වෙනවා මරණයෙන් පස්සේ දැන් අපි නාට්‍යයක් ඇත්තයි කියලා බලලා ඒක සමාප්තයි කියලා දැම්මම මොකද වෙන්නේ ඒක නාට්‍යයක් විතරයි ඒක මොකක් විතරයිද ඒ වගේම අපි ඉපදිලා කරන කියන දේවල් ඔක්කොම හරියට ෆිල්ම් එකක් දාලා පෙන්නුවොත් ඒක හරි ලස්සන නාට්‍යයක් හරිම නාට්‍ය හරිම රංගපෑම තියෙන එකේ කොච්චර රංගපෑම් වල සම්මාන දුන්නත් ඒක රියල් නැහැ ඒ රියල් නැත්තේ ඒක තවත් අනුකරණයක් කරන්නේ මොකද කරන්නේ නියම නාට්‍යයක් බලන්න නම් අපිව වීඩියෝ කරන්න ඕන හැම පැත්තෙම හැම මොහොතකම අපිට ජීවත් වෙන්න ඉඩ දීලා අපිට නොපෙනෙන්න ඊට පස්සේ ඒක විකාශනය කරොත් ඒක තමයි රියල්ම නාට්‍යය අපේ මරණයත් එක්ක අපි මේ කරපු කියන හැම දෙයක්ම රංගනයක් බවට පත් වෙනවා ඒ කියන්නේ රංගනයක් ඇති වැඩක් නැහැ අවසානයේ ඒක හුදු මොකද්ද වෙන්නේ මවාපෑමක් පමණයි යම්කිසි කතාවකට පිටපත කියවලා ඒ පිටපතේකට දක්වන නැටුමක් පමණයි ඒ වගේම අවසානයේ අපේ ජීවිතෙත් එච්චරයි එකක් ඒක දැන් අද කීවෙනි සතියද 35 කීවෙනි සතියද 35 දැන් අද දවස කවදද 10 වෙනි මාසේ 18 කීවෙනි වැඩසටහනද 35 ඉතින් එකක් තමයි අපිට අපි අහන්න ඕන අපි මැරෙන්න කලින් අපිට අපේ මනස නිදහසටපත් වෙලාද නැත්නම් එන්නේ අපේ වයස යාමත් එක්ක අසහනය පීඩණය ඒවා අපිට වැඩි වෙනවද සාමාන්‍ය ජීවිතයක ඇත්තම කතාව තමයි වැඩිම බණ අහන්නේ කවුද ආච්චිලා සීයලා වැඩිම දුක් විඳින්නේ කවුද වැඩිම බණ අහන අය වැඩිම ඒ වයසට යන්න යන හැම පැත්තකම දුක වැඩි වෙනවා එක පැත්තෙන් තමයි බලන්න අපි උපදින්නේ තනියම අපි උපදින්නේ කොහමද තනියම දැන් තනියම උපදින අපිට හමු වෙනවා අම්මා තාත්තා කවුද හමු වෙන්නේ අම්මා තාත්තා ඊට පස්සේ අපිට හමු වෙනවා නැහැදෑයන් කවුද නැහැදෑය තව හමු වෙනවා කවුද සීයා ආච්චි කවුද හමු වෙන්නේ සීයා ආච්චි ඊළඟට අපේ අපි තනියම ඉපදිලා අපිට මේගොල්ලෝ සම්බන්ධ වෙනවා අපේ මනසට ඒගොල්ලෝ ඔක්කොම බාහිරින් සම්බන්ධ වෙන්නේ මොකෙන්ද සම්බන්ධ වෙන්නේ බාහිරින් සහෝදරයෝ අම්මා තාත්තා සීයා ආච්චි ඔක්කොම අපිට උපත්තියේදී අපි දන්නේ නැහැ අපි ටික කාලයක් ගිහිල්ලා තමයි ඒගොල්ලෝ අපේ එහෙම තමයි කියලා දන්නේ ඊට පස්සේ අපේ වයස වැඩි වී ආත්ම අපිට තව හම්බ වෙනව මොකද්ද මට තව හම්බ වෙනව කවුද යහළුවන් කවුද හම්බ වෙන්නේ යහළුවන් ඒ වගේ සමාජයේ නොයෙකුත් පුද්ගලයන් ඒ වගේම ධනය ඒ වගේම දේපල ඒ වගේම දැනුම ඒ වගේ මේ සියල්ලම තියෙනවා අම්මා තාත්තා සියාච්චි වගේ ඉන්නවා ඔය සහෝදරයෝ ඒ වගේට ඊට අපිට හම්බ වෙනව කවුද බිරිඳක් හෝ සැමියෙක් මට හම්බ වෙනව කවුද බිරිඳක් හෝ එක එකෙක් වෙන්න පුළුවන් දෙන්න තුන් දෙනෙක් වෙන්න පුළුවන් කොහොම හරි හම්බ වෙනවා ඊළාට මොකද ඒත් මේ ඔක්කොම තියෙනවා ඊරාසේ එහෙම හම්බුණාට පස්සේ ඒ දෙන්නට අපිට එකතු වෙනව කවුද දරුවෝ යක්කු එකතු වෙනව කවුද එකතු වෙන්නේ ඊරාස අපේ ජීවිතේ වැඩි වී ආත්ම දරුවන්ගේ ජීවිතත් වැඩි වෙලා ඒගොල්ලොන්ටත් ලෝකයක් නිර්මාණය වෙනවා අපිට එතකොට වෙන්නේ දරුවෝට දරුවොත් මොකද වෙන්නේ දැනුම එකතු කරලා සම්බන්ධකම් හදාගෙන ඒගොල්ලෝ මොකද වෙන්නේ ඒගොල්ලෝ බඳිනවා ඊට පස්සේ මොකද වෙන්නේ ඒගොල්ලොන්ට හම්බ වෙනව කවුද දරුවෝ ඒගොල්ලොන්ට හම්බ වෙනව දරුවෝ ඊට අපි දැන් තමන් කවුද සීයලා ආච්චි එතකොට තමන්ගේ අම්මා තාත්තලා ඉඳ වෙනකොට දුක එනවා තමන්ගේ අම්මා තාත්තට හાર્ට් ඇටෑක් හැදෙනකොට පපුව අමාරු හැදෙනකොට තමන්ගේ සහෝදරයව මැරෙනකොට සහෝදරය ඇක්සිඩන්ට් වෙනකොට ඊළඟට යාළුවෝ නැති වෙනකොට යාළුවෝ මැරෙනකොට අපිට අපේ හදවතට මොකක්ද දැනෙන්නේ දුක ඊළඟට තමන්ගේ අංගපසක වලට ලෙඩ රෝග වෙනකොට මොකක්ද දැනෙන්නේ ඊළඟට දරුවෝ ලෙඩ වෙනකොට මොකක්ද දැනෙන්නේ දුක දරුවන්ට හරියට රස්සාවල් නැතිව මොකක්ද දැනෙන්නේ දුක දරුවෝ ඉහළට ගිහිල්ලා එතන ඒ වැඩ කරන ආයතන ඒගොල්ලන්ට ඉහළට යන්න දෙන්නේ නැහැ කියලා අපිට ආරංචි වුණා මොකක්ද දැනෙන්නේ දුක ඒගොල්ලන්ට එක එක ලෙඩ රෝග ආවා මොකක්ද දැනෙන්නේ දැන් පුංචි කාලේ ඉඳලා එන්න එන්න මොකද්ද වෙන්නේ දුක වැඩි වෙනවා මොකද්ද වෙන්නේ
දුක වැඩි වෙනවා. ඒ වගේම අපේ ඊඩකඩන් අනිත් අය අත්පත් කරගන්නවා කියලා අහුනට පස්සේ අපේ අයිතිවාසිකම් අනිත් අය ගන්නවා කියලා අහුනට පස්සේ අපිට මොකද වැඩි වෙන්නේ? දුක. ඊළඟට මේගොල්ලෝ දරුවා හම්බවෙනවා. ඒ දරුවෝ ලෙඩ වෙනවා. ඒ දරුවොත් මොකද වෙන්නේ? වයසට යනවා. ඒ දරුවොත් ඊට පස්සේ එකතු වෙලා කසාද බදලා මොකද වෙන්නේ? ඒගොල්ලොත් දරුවෝ හදනවා. දැන් මෙයාට දුක් විඳින කොච්චර පරාසයක් තියෙනවද? දැන් වයසට යනකොට කොච්චර ඇද්ද? දැන් එයාගේ අම්මා තාත්තා මැරිලා නම් ඒගොල්ලෝ එයාට උදව් කරපුවා කල්පනා කර කර දුක් විඳිනවා. එයාගේ යාළුවෝ නැදෑව මැරිලා නම් ඒගොල්ලොත් ඒක කතා බහ කරපුවා හිත හිත දුක් විඳිනවා. එයාත් කවුරු හරි එයාට විරුද්ධ වෙලා නම් ඒ විරුද්ධකාරයෝ දිහා බල බල දුක් විඳිනවා. එයාගේ දරුවෝ ලෙඩ වෙලා, දරුවෝ සිරගත වෙලා, දරුවෝගේ අතපය නැති වෙලා නම් ඒවෙන් දුක් විඳිනවා. දරුවෙක් සමාන මැරෙලා නම් ඒවෙන් දුක් විඳිනවා. කවුරු හරි දරුවේ මරලා නම් ඒ අය දිහා බල බලා දරුවා මතක් කර කර දුක් විඳිනවා. ඊළඟ දරුවා ඊළඟ දරුවා එයාගේ දරුවන්ගේ දරුවන්ට වෙන අකටයුතු කම් වලදී එයා දුක් විඳිනවා. ලෙඩ වීම වල දුක් විඳිනවා. ඒ දරුවන්ගේ දරුවෝ ලෙඩ වුණාම ඊට වයසට යන කෙනෙක්ට කොච්චර දුක් ගොඩක් ඇද්ද? හිතන්න කෙනෙක් වයසට යන්න යන්න මම මේ කියපු කතාව ඇත්තද කියලා බලන්න. එයයි එන්න එන්න එයාගේ සාපය වැඩි වෙනවා. ඒක එන්න එන්න මොකද්ද වැඩි වෙන්නේ? සාපය, දුක. සාපයකදී දැනෙන්නේ දුක. ඔබ සමාජයේ වයසට යන්න යන්න ඔබගේ ලෝකය පළල් වෙන්න පළල් වෙන්න, ඔබගේ බැඳීම් පළල් වෙන්න පළල් වෙන්න, ඔබගේ භෞතිකයන් පළල් වෙන්න පළල් වෙන්න මොකද වෙන්නේ? ඔබට දවසේ නිදහස ඉන්න කාලයක් නැති වෙයි අවසන් වෙනකොට. දැන් මෙතන ඉන්න දරුවෝ ඉන්නයි, දරුවන්ගේ දරුවෝ ඉන්නයි මෙතන ඉන්න. බලන්න මේ දරුවන්ගේ දරුවන්ට රෙඩ උනායි කියලා ආරංචිලා තොලට මොකක්ද දැනෙන්නේ? මොකක්ද දැනෙන්නේ කියලා බලන්න. ඒ කෙනෙක්ට හරියට ඒගොල්ලෝගේ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙලා නැහැ කියලා ඔහෙලට ආරංචියක් ආවා මොකද්ද බලන්න දැනෙන්නේ? ඒගොල්ලෝ හිරේ විලංගේ වැටුණා කියලා ආරංචිය හම්බුණා මොකද්ද බලන්න දැනෙන්නේ? ඒ අතේ තමන්ගේ ලෙඩ රෝගේ තමන්ට මතක් කරනකොට මොකද්ද බලන්න දැනෙන්නේ? ඒ වගේ ඔක්කොම ඈත හැමෙහි ඉඳදී තමන් තනි වෙනකොට මොකද්ද බලන්න දැනෙන්නේ? කල්පනා කරලා බලන්න. දරන්න ඕවෙන් නිදහස් වෙන්නයි ඔබ මෙතෙන්ට එන්න ඕන. ඕම තිනවනම් එන්න නැත්තා එන්න එපා. ඔබට මේ ඔක්කොම බැඳීම් වලින් ඔබ මනස නිදහස් නැ එන්න එපා. කෙනෙක් ප්‍රඥාවන්තව කල්පනා කරනවා කියන්නේ එයා මනස පුළුල් කරලා බලන ඔයාට මොකද්ද ඉදිරියට මේ යන විදියට වෙන්නේ කියලා. ඒ පුළුල් කරලා බලන කෙනෙක්ට පේනවා එන්න 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 මොකද්ද වෙන්නේ? චුට්ට චිට්ට දුක වැඩි වෙනවා. අවසානයේ වෙනකොට දුක ගොඩාක් වැඩි වෙනවා. දැන් බලන්න ගොඩාක් වයසක ගියපු කෙනෙක්ට අත්ත කියලා දෙන්න හරිම අමාරුයි. ඇයි අමාරු? එයාගේ ශරීරය දුර්වලයි. එයාගේ බැඳීම් වැඩි. එයා ඒ ලෝකත් එක්කමයි කල්පනා කර කර ඉන්නේ. පුංචි පුතා ආවද? එයායි මට කෝල් කරාද? එයයි දැන් ගියාම මම අවුරුද්දේ අවිල්ල ගියේ මේ අවුරුද්දේ අද එන්න ඕන. ਉਹ තමයි කල්පනා කර කර ඉන්නේ. ඔය වාර මම මේ කියනවා ඇත්තද බොරුද කියලා නිකන් කල්පනා කරලා. දැන් පෙර වගේ ඇවිද යන්නත් බෑ. පෙර වගේ සතුටු වෙන්නත් බෑ. දැන් එකතරකට වෙලා අරගොල්ලෝ ආවා. ඒගොල්ලෝ කතා කරා. එයා මට මේ ඇඳුම ගෙනාවා. අනේ ඌ හොඳින් ඉන්නවද දන්නේ නැහැ කියක දැන් කල්පනා කර කර අවසානයේ අපි හැමෝටම අපේ ලෝකයක තමයි අපේ වයස අපි මරණයටපත් වෙනෝවි එන්න එන්න වයස වැඩි වෙලා ජීවත් වෙන වැඩි වෙනවා අරෙන් දරුමුණු පොරෝ එන්න එන්න පැටව ගන්නවා ඔන්න ආතම්මට ආරංචි වෙනවා 100ට ආරංචි වෙනවා අන්න දරුවෙක් හම්බ වෙලා දැන් පනව බලන්න ඊළඟට අන්න ආරංචි වෙනවා අඳගලු මේ මේ අන්දේ අන්දේ හම්බුණා කියලා අයියෝ කියා ගන්න අයියෝ කියා ගන්න එළන වයසට යන්න යන්න මේ ධර්මය නොදත් ඔකද ඔකට බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන වාගේ වචනේ තමයි ධර්මය නොදන්න ධර්මයට නොදක්ස ධර්මය නොආසපු එයාට උරුම වෙන දේ කියන්නේ හිස් පුතජණයට වෙන දේ ධර්මය අහලා නැති ධර්මයේ හික්මිලා නැති ධර්මයට දක්ස නැති ධර්මයේ පුහුණුවක් නැති මිනිස්සෙට අවසානේ වෙන දේ ඇයි දැන් මේකට ධර්මයට දක්ෂ නැති ධර්මයට පුහුණුවක් නැති කියලා වචනේ ධර්මයට දන්නවා නම් එයා දන්නවා කවුරු කොහේ ඉපදුනත් මේ බැඳීම් මනසේ දිය කරන්න ඕන මේවා තිබුණොත් එන්නන දුක එයා ඒ ධර්මයෙන් කල්පනා කරනවා මෙහෙ මෙහෙ උපදිනවා තමයි මෙහෙ කකුල් කැඩෙනවා තමයි මගේ මනසේ මේ ආයත් එක හදාගන්න බන්ධනය මා දිය කළ හැරිය යුතුයි මගේ මනස මේ බන්ධන වලින් නිදහස් වෙච්ච තැනකට ගෙනියා යුතුයි ධර්මයේ දන්න කෙනා එහෙමයි කල්පනා කරන්නේ
එයා මේ ලෝකෙ වැඩුණාට එයා දුක් විඳින්නේ ඒත් ඇයි දුක් විඳින්නේ නැත්තේ එයාට තියෙන ධර්මයේ ඥානයක් තියෙනවා ධර්මයට දක්ෂකමක් තියෙනවා ධර්මයෙන් පුහුණුවක් තියෙනවා බැඳීම් දිය කරන්න තම ශරීරයත් එක්ක තියෙන බැඳීම පවා එයා ටික ටික දිය ගන්නවා දොහල ශ්‍රවණය කරනකොට මම ඒව ගැන කියන බුදුහාමුදුරු ඒ කියනකොට ඔයාලා කල්පනා කරන්න පටන් ගන්න ඇත්ත නෙමේ ඒතකොට එහෙම කල්පනා කළා මේ එළිය ලෝකය විනාශ කරන්න යන්නේ නැහැ මොකද කරන්නේ තම මනසේ බන්ධනයන් ටික ටික දිය කර හරින උත්සාහ කරනවා ඒ වගේම එහෙම දිය වෙන විදි හොයනවා සැනසීම හොයනවා මේවා නැති කරලා නෙවෙයි තමා තනියෙන් මානසික ගවේෂණයක් කරනවා අන්න ඒ ගවේෂණයට කියනවා ආර්ය පරිශ්‍රණය කියලා මොකද්ද කියන්නේ ආර්ය පරිශ්‍රණයක් කරනවා කොහොමද මේ එළිය හැමම තියෙද්දි මගේ මනස දුකටපත් නොකරගෙන ඉන්නේ කොතෙන්දද මනස හැම දුකටපත් වෙන්නේ නැත්තේ කොහොමද මං ඒ දක්වා ගමන් කරන්නේ කොහොමද මේ නිදහස ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නේ අවබෝධ ඥාණයෙන් අවබෝධ කරන්නේ කොහොමද බුදුහාමුදුරෝ ඒ නිදහස හොයාගත්තේ කොහොමද මම ඒක හොයන්නේ කියලා යයි නිදහස හොයන්නේ දැන් මේ එළිය තියෙන ඔක්කොම තියෙන්නේ කොහෙද අපේ හිත ඇතුලේ මේ වැඩ කරන්නේ කොහෙද අපේ හිත දැන් අපි එළියත් එක නෙවෙයි බන්ධන හදන්නේ හිත ඇතුලේ හදාගෙන තියෙන කොහෙද හදාගෙන තියෙන්නේ හිත ඇතුලේ ඉතින් අපිට එළිය විනාශ කරා කියලා අපිට නිදහස හම්බ වෙන්න එළිය විනාශ කරන්න කරන්න හිත ඇතුලේ දුක වැඩි වෙනවා අපි හිත ඇතුලේ බැඳීම් දිය කරන්නේ කොහෙද දිර කරන්නේ හිත ඇතුලෙන් බැඳීම් ඒක තමන් තනියම හොයන්න ඕනේ අපි උදව් කරනවා විතරයි හොයලා 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 යා ඒ නිදහස තුල ජීවත් වෙන්න ඕන නේද මේ කොච්චර වැඩි වුණත් එයා වයසට යන නිදහස වැඩි වෙන්නේ මේ දුක වැඩි වෙන්නේ නැහැ එයාට එන්නේ සතුට වැඩි වෙනවා එයාට එන්නේ සහනය වැඩි වෙනවා එයාගේ ශාරීරිය දුර්වල වෙලා යනවා හරියට බුදුහාමුදුරන්ගේ ශාරීරිය දුර්වල වෙලා ගියා වගේ උන්වහන්සේ වයසට ආත්මයාත්ම උන්වහන්සේගේ ශාරීරිය දුර්වල වෙලා ගියා ඒ උන්වහන්සේගේ මනසට කිසිම පීඩාවක් දැනුනේ කිසිම අසහනයක් දැනුනේ නැහැ උන්වහන්සේ අවසානයේ කියනවා කවුරු හරි නිදහස් වීමේ මාර්ගය මගෙන් ඇඳ හතර පැත්තේ ඉඳලා අවුරුදු 100ක් ප්‍රශ්න ඇහුවත් මට බොහොම 100ෙන් උත්තර දෙන්න පුළුවන් බුදුහාමුදුරන් අවසානයේ කියන්නේ ඒ කියන්නේ වෙනකොට උන්වහන්සේගේ ශරීරයට ඒ තරම් දක්වා ගමන් කිරීමේ ශක්තියක්වත් උන්වහන්සේ ඇඳේ ඉඳන් 80 වෙනි විහෙදේ කියනවා ආනන්ද ඔය හතර කොනේ හතර දිනක් ඇයි ලෝණ ප්‍රශ්නයක් අහන්න මේ නිවන් මාර්ගය පිළිබඳව මම උත්තර දෙන්න එකක්වත් පැටලෙන්නේ නැතුව දැන් බලන්න සාමාන්‍ය කෙනෙක් අවුරුදු 80ක් විතර ගියාට එයාට පුළුවන් උත්තර දෙන්න. ඇයි? එයාගේ ශරීරයත් එක්ක මනසත් වියපත් වෙලා ගොඩාක් දුකකට පත්. දැන් අපි දැකලා තියෙන ලෝයස්ලා මැරෙන හැටි. මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ අර බොහොම උවන්දු වෙලා රෑදිදි මරාගෙන නඩු කතා කරලා අවසානයේ මැරිලා යන මෙලෝසියා මම මගේ දැසට දැකලා තියෙනවා මේ කියන්නේ. ඒගොල්ලෝ අවසානයේ අවුරුදු 3-4 ගෙවල් වල අපවිත්‍ර කරගෙන මැරෙනවා. ඔයාල ගිහින් බලන්න. ඒ ඉගෙනීම ඔක්කොම එතනදී අවසන් වෙලා. ඇයි ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ ශාරීරිය දුර්වලතාවත් එක්ක යනවා හිතටත් කිසිම ශක්තිය නැහැ. මම දැකලා තියෙනවා ධර්මය අවබෝධ කරපු අය මැරෙන හැටි. සාමීන වහන්සේ නම මැරුණ ඒ අවුරුදු 80ක් හිටු වෙන. අවබෝධ කළ දුනේ. හැබැයි උන්වහන්සේ ශාරීරිය පුරාම පිළිකාවක් කළඳිලා තියෙනවා. නමුත් උන්වහන්සේ එක කඳුලක් හෙළුවේ නැහැ. උන්වහන්සේ ධර්මය අවබෝධ කළ දුනේ. උන්වහන්සේ ඒ වේදනාව කියන පපුව ඇතුලෙන් දැනෙන වේදනාව නමුත් උන්වහන්සේ වේදනාව පිටට පෙන්වන්නේවත් ඒ අහද්දිත් මේ මාර්ගයේ නිදාස හොයන විදිය කියලා දෙනවා. මම දැක්ක හැම අවබෝධ කර කෙනෙක්ගේ අවසානයත් අවබෝධ නොකළ මිනිස්සෙක්ගේ අවසානයත් කීප දෙනෙක්. ඒ අවබෝධ නොකළ කෙනෙක්ගේ අවසානය බොහොම භයානකයි. එයාට එයාගේ ශරීරය විතරක් නෙවෙයි එයාගේ මනසේ සිතුවිලිවත් හරියට ක්‍රමානුකූලව පවත්වා ගන්න තේරෙන්නේ ඔබට කොහොමත් ඔබ මොන ධර්ම ඉගෙන ගත්තත් ඔබේ ශරීර කෝඩුව පාලන බලය ඔබට ලැබෙන්නේ නැහැ. ඒකට පිළිකා හැදෙන්න පුළුවන්, දද කුෂ්ඨ වණ හැදෙන්න පුළුවන්, ඒකේ වකුගඩු රෝග හැදෙන්න පුළුවන්. නමුත් ඒ රෝගයන් සමග අපේ මනස ලෙඩවිය යුතු නැහැ. ඒ ක්‍රමය තමයි අපි ධර්මයෙන් හොයන්නේ. රෝගයන් කොතෙක් ශාරීරිකව වැළඳුණත් මනස කොහොමද සතුටින් තියාගන්නේ? ඒ ලෙඩ රෝගයත් එක කොහොමද හිනා වෙන්නේ? ඒ ලෙඩ රෝගේ කොහොමද තමන්ගේ නොවන ආකාරයට ඒ දිහා බලාගෙන ඉන්නේ? කොහොමද මේ වේදනාවත් ඉදිරියේ මනස පිස්සු වැටෙන නොදී ජීවත් වෙන්නේ? ඒ පුළුවන් දැන් එහෙම දැන් ওই මීත්‍රිගල ධම්මා වාසනායක හඳුනුනාසේ අවුරුදු 36 දී තමයි මේ මාර්ගය ගිහිල්ලා තියෙන උත්සාහ කරලා තියෙන්නේ. උන්වහන්සේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තා. මොකද ඒ බව මට උන්වහන්සේ ස්පිරිතාලේදී කිව්වා. අවසානයේ ශරීරය පුරා දරුණු පිළිකාවක් ඇදලා තියෙනවා. නමුත් උන්වහන්සේ නෙමෙයි එක කඳුලා කාටවත් එක වේදනාවක් කිව්වේ. ඇයි? බොහොම සීයෙන් එන අවසාන මොහොතේ ධර්ම කරුණු කියලා දුන්නා එන අයට. ඉස්පිරිතාලේ ඉඳගෙන
මම දැකලා තියෙනවා මේ වයසම හාමුදුර රාජකීය පඬිති ශාස්ත්‍රපති දර්ශනපති ඕන අවසානයේ මිය යන්නේ මහා භයානක විදියට මම දැකලා තියෙනවා නීතිඥෝ මහා උපාධි තියෙන හැබැයි ඕන් කටේ කෙල පෙරිලා පෙරිලා තමන්ගේ අසෝචි බිත්තිවල ගාගෙන මේ මිය යන විදිය දැක ඔබ මට වඩා ඔබ දැකලා ඇති ඔබ දැකලා තියෙනවා මහාචාර්යවරු මිය යන විදිය මොකද අපිට මරණාසන්න වෙලාවට තමයි අපි ගොඩක් මතක් වෙන්නේ පිළිත් ටිකක් කියව ගන්න ඒ වෙලාවට අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ පුළුවා එකම දෙයයි එයාගේ ටික ඔක්කොම ලියව ගන්න විතරයි අවන්නේ ඒකයි ජීවතුන් අතර සිටියේදී මෙහෙම ඇවිල්ලා මේ නිදහස හොයා ගන්න ඕන ඒ එකක් ඔබ පැමිණිය යුතු තවත් කාරණයක් තියෙනවා ඒ කාරණේ තමයි ඒ සියල්ල බාහිරින් කිව්වේ බලන්න දැන් ඔබ ඔබයි සිතා ගන්න ශරීරය මේ ශරීරය හැදෙන ලෙඩ රෝග චක්කු රෝග මොන රෝගද හැදෙන්නේ චක්කු ඇහි රෝග හට ගන්නවා කනේ රෝග හට ගන්නවා ඔබ හිතරවද කනේ මේ සෙම හිර වෙලා මේ කනේ සෙම හිර වෙලා කතා කරන එකක් නැහැ යනකොට කනට දැනෙන වේදනාව කොතෙද්ද කියලා ඔබ දැනෙනවද දැන් බලන්න ගුවන් යානයක් ගත කරනකොට මේ සෙම හිර වෙනවා සමහරට ඒ හිර වුණා මේක දවස් දෙකක් යනකම් යන්නේ ඒක නිකන් පුදුමා බෙල්ල කපපුවට වඩා වේදනාවක් ඒ වගේම ඔබේ ඇහැට පිළිකාවක් හැදුණොත් ඔබේ ඇහි කෝඩුවක් ඇනුණොත් ඔබේ ඇහැට වසක් වැදුණොත් ඔබට මොකද වෙන්නේ ඔබේ මුළු ජීවිත කාලයටම මොකද්ද වෙන්නේ එහෙම නොවේ කියලා කාටද කියන්න පුළුවන් කාටද ගැරන්ටියක් දෙන්න පුළුවන් ඔබගේ ඇහැට එහෙම වෙන්නේ නැහැ කාටද කියන්න පුළුවන් මේ ඇහි සුදමතු වෙන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන් මේ හොඳටම පෙනීම හැමදාම තියෙයි කියලා ඈ ඔබ ස්පිරිතාලයකට ගිහිල්ලා බලන්න ඔබගේ වයසින කී දෙනෙක් ඇස් රෝග හැදිලා තියෙනවද කියලා ඇස්වල පිළිකා හැදිලා තියෙනවද කියලා ඇස්වල කෝටි යන්නලා තියෙනවද කියලා නොසිතූ මොහතක මොන වෙලාවකද නොසිතූ මොහතක අපිට කියලා ලෙඩ රෝග හට ගන්න නැහැ ඒක කොයි වෙලාවක හරි මේ ශරීරය තුලින් පැන නගින්න පුළුවන් එදාට ඔබේ දැනුමට මොකද්ද කරන්න පුළුවන් ඔබේ යහළුවන්ට මොකද්ද කරන්න පුළුවන් ඔබේ ලෙඩ රෝගේ භාගෙ භාගෙ බෙදා ගන්න පුළුවන්ද ඔබේ සහෝදරයන්ට ඔබේ ලෙඩ රෝගේ කාලා කාලා බෙදා ගන්න පුළුවන්ද ඔබේ වේදනාව ටික ටික ඔබේ දරුවන්ට බෙදලා දෙන්න පුළුවන්ද කාටද එහෙම කරන්න පුළුවන් ඔබේ කනේ දරුණු කැක්කුමක් හැදුනම ඒක ඔබගේ හොඳම යහළුවා සමග බෙදා ගන්න පුළුවන්ද කල්පනා කරලා බලන්න ඔබට පිළිකාවක් වැළඳුනොත් ඒක ඔබේ යහළුවන් මිත්‍රයන් සහෝදරයන් දෙමාපියන් සමග බෙදා ගන්න පුළුවන්ද කල්පනා කරලා බලන්න ඔබට වකුගඩු වල ආබාධයක් එන වකුගඩු ආබාධය හදිච්චාත් එක ඔබ ගිහින් කතා කරලා බලන්න. ඒගොල්ලෝ විඳින්න ආව දුක මුත්‍රා හිර වෙලා එතනින් ගියා මේ විඳින්න ආව දුකේ බෙහෙත් හොයා ගන්න මහන්සිය නැහැටි. දැන් මේ වකුගඩු රෝගයක් හදිච්ච කෙනට දැන් ධර්ම මාර්ගය අලුතෙන් එන එක ලේසි පහසුයිද? ඒක හරි අපහසු. යාට එකට පුරුද්දා. ඒ ධර්මය අහලා ශ්‍රවණය කළ පුරුද්දක් නැහැ. ඒ ධර්මයේ දක්ෂතාවයක් නැහැ. එයාගේ හයිය හත්ය හොඳින් තියෙන කාලේ කල්පනා කරේ නැහැ. දැන් මේ රෝගේ වළඳුනාට පස්සේ ඔහුට එකම නිදාසේ රෝගේ හොඳ කර ගැනීමෝ මරියාම පමණයි. ඔහු කීප වටක් කියන වැද්ද ඒ ලෙඩ රෝගය හඳුනන්නේ මං දැන් මැරෙන්න දැන් මැරෙන්න. දැන් ඔහුගේ දැනුමට ඔහුට මොකද්ද කරන්න පුළුවන්? ඔහුගේ රස්සාවට ඔහුට මොකද්ද කරන්න පුළුවන්? ඔහුගේ යාළුවන්ට ඔහුට මොකද්ද කරන්න පුළුවන්? ඔහුත් එකේ වේදනාව සමසමව බෙදා ගන්න පුළුවන්ද? වේදනාවෙන් භාගයක් දීලා වේදනාව අඩු කර ගන්න පුළුවන්ද? පුළුවන්ද? එහෙම බෑ. ඉතින් ඒක නිසායි ඔබ පැමිණිය යුත්තේ. ඒක නිසායි ඔබ මනසේ ඒ සියල්ලෙන් නිදහස් වෙන තැනක් සොයාගත යුත්තේ. එහෙම හොයා ගන්න පුළුවන්. මේ ලෙඩ රෝග වලින්, මේ බැඳීම් වලින් නිදහස් වෙන තැනක් මනසේ පවතිනවා. ඒක හොයාගත්තොත් ඔබ කවදාවත් කියන දුක් වෙන එකක් නැහැ ඔබේ ශරීරෙ ලෙඩ වුණා කියලා. ඒක හොයා ඒ නිදහස ඔබ හොයාගත්තොත් කවදාවත් කියන එකක් නැහැ එහෙ පිළිකාව මට එපා කියලා. ඔබේ ලෙඩෙත් එක කවදාවත් රණ්ඩු වෙන්නේ නැහැ. ඔබ ධර්මයේ අවබෝධ කළ කිසිවෙක් තම ශරීරයට වැළඳෙන ලෙඩ රෝගෙ ඉදිරියේ යාඥා කර නැහැ. ඌ ඒක තේරුම් අරගෙන තියෙනවා. ඒත් එක්ක මානසික කම්පන හට ගන්න නැති විදිහට ඉන්න ක්‍රමය ඔහු දන්නවා. ඔහුතර මානසික පුදුමාකාර නිදහසකිනු ඒ සියලු වේදනා දැනෙන්නේ. ඔහුටත් වේදනා දැනෙනවා. නමුත් ඒ වේදනා සියල්ල පැනනගින නිදහසක් තුලේ. ඒ නිසා ඒ නිදහස තුල ඒ වේදනා දිය කර හරින්න පුළුවන්. බැඳීම් වලින් දුක හට ගන්නකොට ඔහු දැකපු නිදහස තුලේ බැඳීම් දියා කර හරින්න පුළුවන්. හැබැයි ඔබේ නිදහසයි දැකගත යුත්තේ. මොකද්ද දැකගත යුත්තේ? ඒ මනසේ පවතින ආ ඔය නිදහසයි.
මේ අහස වලාකුළු නැත්තම් මේ අහස හරි විශාලයි. වලාකුළු සියල්ල ඉවත් වී ගියොත් මේ අහසේ තියෙන විශාලත්වයත් අහසේ තියෙන පරිපූර්ණ වූ නිදහසත් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ මනසේ සිතුවිලි සියල්ල දිය වී යන්නේ නම්, නිරුද්ධ වී යන්නේ නම් ඔබට මේ මනසපත් වෙන පරිපූර්ණ වූ නිදහස දැක ගන්න පුළුවන්. ඔබගේ වේගයෙන් ගලන්නා වූ සිතුවිලි නිසා, ඒ චිත්ත ධාරාව නිසා මොකද වෙන්නේ? ඔබට මේ මනසේ නිදහස ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කමක් ලැබිලා හැම මොහොතක් තුළම ඒ සිතුවිලි ගලන්නේ නිදහස ආවරණය කරලා. අහස හැමතිස්සෙම එක විදියට පවතිනවා. නමුත් වලාකුළු ගමන් කරන්නේ ඒ නිදහස අපිට නොපෙන්න. අපිට පේනවද අහස ගොඩාක් නිදහස් කියලා? අපිට පේන්නේ වලාකුළු සීමාවට විතරයි. නමුත් ඒ අහසේ නිදහස හැමතිස්සෙම පවතිනවා. ඒ වගේම ඔබේ මනසේ සිතුවිලි නිරුද්ධ වෙලා ආගියොත්, සියලු බැඳීම් දිය වෙලා ආගියොත්, ඒ නිදහස තුළට ඔබපත් වෙනවා. ඔබ නිදහසේ අයිතිකාරයෙක් වෙනවා. නිදහස නම් ඔබයි. එනම් පරමාර්ථයෙන් කිව්වොත් නිදහස ලැබුගනේ නැහැ. සම්පූර්ණ නිදහසක් තියෙනවා. ඊට පස්සේ ඔබට සිතුවිලි පැන නගින්න පටන් ගත්තොත් ඒ සියලු සිතුවිලි පැන නගින්නේ ඒ නිදහසත් එක්ක. ඔබ නිදහසත් දන්නවා, සිතුවිලි වලින් මැවෙන ලෝකයක් දන්නවා. ඔබට ඒ සිතුවිලි කොයිතරම් පීඩාවක් ගෙනත් දුන්නත් ඒ නිදහස අරමුණු කළා ඒ මායාව ඒ නිදහස තුළ දිය කර හරින්න පුළුවන්. ඔබට කොච්චර පීඩාවන් පත් වුණත් ඒ සියලු පීඩාවන් ඒ නිදහස තරම් බලවත් නැහැ. ඒ නිදහස තුළ ඒ සියලු පීඩාවන් දිය කර හරින්න පුළුවන්. අපායේ කොච්චර ගිනිදල් ඔබට අරමුණු වුණත් ඒ සියලු ගිනිදල් නිවාලනේ ඒ නිදහසට පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ යමෙක් නිදහස දැක්කොත් ඔහු කවදාවත් අපාගත වෙන්නේ. මොකද ඒ නිදහසේ බලවන්තකමට අපායට කරන්න පුළුවන් දෙයක් නැහැ. දිව්‍ය ලෝකයට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ සියලු මායා ලෝකයන් ඒ නිදහස තුළ දිය වී ගිහිල්ලා ඔබට දැනෙන්නේ පරිපූර්ණ වූ නිදහසක් පමණයි. ඒ නිදහස ලබා ගන්න ඔබට පස්සට යන්න සිද්ධ වුණොත්, ඒ නිදහසේ වටිනාකම ඔබට නොදැනෙන්නේ නම්, ඒ නිදහස තුළට ඔබට යන්න පසුගාමි අදහසක් ආවොත් ඔබ කල්පනා කරන්න ඕන, ඇයි මම මේ නිදහසට යා යුත්තේ? අන්න මෙන්න මෙන්න බුදුහාමුදුරුවෝ කියන තව කල්පනා කරලා බලන්න. නහය රෝගත් අට ගන්නවා. ඔය රෝග අට ගන්නවා. නහය රෝග, දිවේ රෝග, කයේ රෝග, ඊළාට මොකද්ද? කොච්චර ගිරිමානන්ද සූත්‍රල ඉඩ කීයක් තියෙනවද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, එනන කුෂ්ඨ, දද, වන, පිළිකා, වකුගඩු රෝග, එතනින් ගියාට පස්සේ හෘදයාබාධ, ඒ අදි, ඊළඟට ගියාට පස්සේ මොකද්ද? ඉසරාදය. ඊළඟට මේ 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 එළියට හොඳටම සීතල දැනෙනවා. එතකොට අපේ ඇඟට මොකද වෙන්නේ? සෙම හිර වෙන්න පටන් ගන්න. මේ ඊළඟ එළිය ගොඩාක් රස්නේ වෙනවා. මේ බාහිර පරිසරය ගොඩාක් රස්නේ වෙනවා. සෙන්ටිග්‍රේඩ් අංශක 40-45 විතර නගින්න පටන් ගත්තොත් මොකද? මේ තොල් පැලෙනවා. ඊළඟට මේ ශරීරයේ අවශ්‍ය ආකාර කර්මන්නේ වැඩ කටයුත්තක් කරන්න බෑ. ක්ලාන්ත වෙනවා. ඊළඟට මොකද? උෂ්ණයේ වෙනස් වීම මේ ශරීරයට වෙන විපත කල්පනා කරන්න කියනවා. ඊළඟට මේ වාතය, පිත, සෙම මේවා කිපෙනෝ. මේ තුන්දොස් කිපීම නිසා කොච්චර රෝගාබාධ හට ගන්නවද? කර්මය නිසා තව කොච්චර හට ගන්නවද? ඍතුන් නිසා තව කොච්චර හට ගන්න? ඍතු වෙනස් වෙනවා. ඍතු වෙනස් වෙනකොට තුන්දොස් කිපෙනෝ. දැන් ඔබ ඉන්දියාවේ පායන කාලේ ගියොත් මොකෝ වෙන්නේ? සමහරවිට ඔබ මරණයටපත් වෙන්න පුළුවන්. ඔබේ ශරීරයට රොත්තුන දෙන්න පුළුවන්. ඔබ අධික සීතල තියෙන කාලේට කැනඩාවට, එංගලන්තයට වගේ ගියොත් වෙන්නේ මොකද? ඔබ සමහරවිට සීතලට මැරෙන්න පුළුවන් එළියට ගියොත්. ඒ නිසා මේවා මේ ස්වභාව ධාමී ඍතු වෙනස් වීම සමග මොකද වෙන්නේ? ඔබ ඊටමත් මේ ශාරීරික දුකටපත් වෙනවා. එක පැත්තකින් මේ තමන්ගේ ළඟ තියෙන මේ ශාරීරික දුක් ගෙනල්ලා දෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ මානසික බන්ධන වැඩි වෙන්න එන්නෙන දුක වැඩි වෙනවා. අනේ එක්කෙනෙ නේද? අය මොකටද? ලෝකා කියනවාද? ඈ? අර දුක අහන් ඉන්න බෑ? ඈ මොකෝනි දාගන්නේ? ඈ? ඉසරදේද? ඈ? මල් ලෙඩක්ද නෑනේ? ඒ කියන්නේ දැන් මේ මේ කියන වෙලාව සමහර ලෙඩු. ඔය ඔහෙට ලෙඩ තියෙ? එකක්වත් නෑ. කීයක් තියෙ? ලෙඩ තියෙ? ඈ? මොනවද තියෙ? ඈ? දැන් මෙතන ඉන්න මේ වෙනකොට මේ කියපු ලෙඩ රෝග වල එකකට දෙකකට හරි සම්බන්ධ. ඔයාලා හරි පුල් බොඩි චෙකප් එකක් කරොත් ඕකේ කොච්චර ලෙඩ තියද කියලා හොයාගන්න බලන්න ඉඳලා කරන්න එපා. ඒ නිසා කරන්න එපා. ඒ නිසා පින්නතරියා ඊළාට
අපි මේ ලෝකෙන් අපි ආදරය කරුණාව දයානුක ඒවා අපිට ලැබෙන්නේ ලැබෙන්නේ නැති වෙනකොට තවත් මානසික දුක් නිසා මෙන්න මේ සියල්ලෙම නිදහස් වෙන තැනක් අපි හොයාගන්න ඕන මේ සියල්ලෙම නිදහස් වෙන තැනක් අපි හොයාගන්න ඊළඟ ඔබ කල්පනා කරලා බලන්න අපිට ආසාවන් තියෙනවා තමයි ඒවා අපි මේ බණ කියන පල්ලියට නැති වෙන්නේ නැහැ තමයි හරිද අපි අපි ප්‍රඥාවෙන් මේ ලෝකයේ දිහා බැලුවොත් අපේ ශරීරය anu කුමක්ද තුඹසක් මොකද්ද තුඹසක් මේ තුඹසක් මේක තියෙන පස් ගොඩක් මේක තියෙන මොකද්ද පස් ගොඩක් මේක තියෙන වතුර පොඩ්ඩක් මේක තියෙන හුලම් පොඩ්ඩක් මේක තියෙන මොකද්ද රස්නේ පොඩ්ඩක් මේ කිසිම දෙයක් අපිට අයිතියක් නැහැ අපි ආසාවන් නිසා මේක පිනව පිනව ඉන්නවා තමයි නමුත් ප්‍රඥාවෙන් කල්පනා කරලා බැලුවොත් මොකෙන් කල්පනා කරලා බැලුවොත් ප්‍රඥාවෙන් කල්පනා කරලා බැලුවොත් මේ මෙතන වාඩි කරලා තියෙන තුඹස් තුඹස් උස්සගෙන ඇවිල්ලා තියලා තුඹසට AC එකක් දාලා ඔයලා කල්පනා කරලා බලන්න කාගෙන් හරි කතා කරලා ඇහුවොත් ඔයයි මහන්සි වෙන්නේ තුඹසට තියාගන්න විදියක් නැති වෙනවා රස්සාවට ගියේ නැති වුණොත් ඊට පස්සේ මොකද වෙන්නේ තුඹස ජීවත් කරන්න රස්සාවකට යනවා ගෙදර ඉන්න තුඹස් ඉවරයි රස්සාවකට නොගියොත් ඒ නිසා මම උදේ නැගිටිනවා හවසට එනවා උදේ යනවා හවසට ඔය මොකලෝ ඔච්චර පණ දාගෙන ඉගෙන ගන්න අනාගතේ තුඹසට හොඳට කන්න දෙන්න බෑ වාහනයක යවන්න බෑ ගෙදරක තියන්න බෑ ඒ නිසා මම ඒකයි යන්නේ දැන් කවුරුත් ඔයලගේ මොකක් හරි යවෝ කියන්නේ මට අච්චර වැඩ මට මෙච්චර වැඩ මට මෙච්චර වගකීම් ඇයි මොකද තුඹස තියාගන්න එවල මොකටද ගෙවල් හදන්නේ නෑ කල්පනා කරලා බලන්න ඔඩාවි ලොකු වඩ මහන්සියලා බැංකු ලෝන් දාලා ගෙවල් හදන්නේ ඇයි නෑ ඔල කල්පනා කරලා බලන්න තුඹසට ඇයි අපි ලොකු මෙට්ටවල නිදාගන්නේ ඇයි ලක්ෂ පහක් අයක් විදං කරලා බාත්รูම් හදන්නේ කල්පනා කරලා බල ඇයි අදි සුපෝපභෝගී වාහන වල යන්න හිතන්නේ අල වාහන මිල වැඩි කරා දැන් තුබස් වලට දැනෙනවා දැන් කල්පනා කරලා බල බලනිකා අපි ප්‍රඥාවෙන් මේ ලෝකේ දියා අපේ අපේ ඇත්තම කතාව බැලුවොත් අපි මෝහන්දකාරය දුරලන්න ඕන නම් බැලුවොත් අපිට තේරෙනවා අපි පුංචි කාලේ ඉපදිච්ච දවසක් ඉඳන් මේ ශරීර කූඩු වෙනුවෙන් අපේ ආත්මය කැප කරපු හැටි. අවසානයේ ඔයලටවත් මටවත් ඔක අරයි යන්න පුළුවන්ද? ඔච්චර ආදරෙන් රැකවලාගත්තු. ඔච්චර ආදරෙන් පෝෂණය කරපු ওই තුඹසේ එක පාස්පෝට්ටක් අරයි යන්න පුළුවන්ද? සමහර තුඹස් වල රත්තරන් බඩු පොරවලා. සමහර තුඹස් වල ඔරලෝසු පෙඳලා. සමහර තුඹස් වල කණ්ණාඩි දාලා. ඔය දැකලා තියේ අර තුඹස් වලට දේව පූජා කිරි පූජා කරන මෙහෙම මල් මාලා දාලා මෙහෙම දාලා ඒ වගේ තමයි අපේ තුඹසට. සමහර තුඹස් වලට ඇවිල්ලා වැඳලා යනවා. දැන් සත්‍ය විදියට ලෝකේ කල්පනා කරලා බැලුවොත් බලන්න අපි කොච්චර හිස් තැනකද ඉන්නේ කියලා. අපි මුළු ජීවිතේම කැප කරලා තියෙන දේවල් දිහා බලන්න. ඒක මොන මොකටවත් නෙවෙයි. අපි ශරීරේ නඩත්තුවා පෝෂණය අපේ දරුවරුන්ගේ ශරීර නඩත්තුවා උදර පෝෂණයට. ඒ කියන්නේ තුඹස් වලට. දැන් ඔයගොල්ලෝ ගෙදර යන්නේ කවුරු බලන්නේ? තා තුඹස් ටිකක් බලා ගන්න තමයි. දැන් හිතලා බලන්න. ඒ කියන්නේ අපි අවුරුදු 60ක් 70ක් මහන්සි වෙහෙස වෙලා මහන්සි වෙලා ඉගෙනගෙන වැඩ කළා පොල් කඩලා ගොයම් කපලා මේ ඔක්කොම කරලා තියෙන්නේ මොකද්ද මේ පාස්පෝට් එක රැකගෙන යන්න මොකක් රැකගෙන යන්නද ඇත්තම ඒකයි පාස්පෝට් එකකට අපි මෙච්චර මහන්සි වෙන්නේ ඔයලා අපේ ශරීරයේදී අපේ බැලුව බලන්න හරියටම බෙදලා බෙදලා බැලුවොත් මේක තියෙන්නේ මොනවද පස් වලට ආйти පොඩිම පාස්පෝට් එකක් මහා පොළොවේ තියෙන පස් එක ගැලුව සසඳලා බලන්නවත් නැහැ බලන්න මේකේ තියෙන වතුර පොඩ්ඩක් මේකේ තියෙන්නේ රස්නේ පොඩ්ඩයි මේකේ තියෙන්නේ හුලම් පොඩ්ඩයි තුඹහකට තමතිසෙම හුලම් ඇතුල් වෙනවා පිට වෙනවා අපෙත් එහෙම බලන්න බුදුහාමුදුර අපිට පෙන්වන්නේ ප්‍රඥා ලෝකයේදී ආ බලනකොට
අපේ මේ සිතුම් පැතුම් වල අපි ඉන්නේ කොහෙද? අපේ මේ බලාපොරොත්තු හදලා තියෙන කුමක් මතද කියලා කල්පනා කරලා බලන්න. අන්න ඒකයි ඕගොල්ලෝ මෙහාට එන්න ඕන. අන්න ඒකයි අපි පරම නිදහස හොයා ගන්න ඕන. වෙන මොකක්වත් නිසා නෙමෙයි. අපි හැමදේනාම මේ සංසාර කාන්තාරේ අවිද්‍යාව නිසා අපිට ආසාවන් හට ගන්නවා. බලාපොරොත්තු හට ගන්නවා. නමුත් ප්‍රඥාවෙන් කල්පනා කරලා බැලුවොත් මේ මොකද්ද අපි කරන්නේ? මේ මොනවා නිසා දුක් විඳින්නේ? පස් ටිකක් නිසා. යමෙක්ට තම ප්‍රඥාව අවදි කර පස් වශයෙන් වතුර වතුර වශයෙන් ගින්න වශයෙන් දැකගත හැකිවන්නේ නම් ඔවුන් ශරීරයෙන් නිදහස් වී යන්නේ. ඒ කිසිවෙක් රස්සා කරන්නේ නැහැ. ඔවුන් හැම කෙනාම අනුන්ගෙන් ඉල්ලගෙන කනවා. ඇයි? තුඹහකට කන්න පොඩ්ඩක් දුන්නම ඇති. කවුරු හරි හදපු පැලක නිදා ගන්න දුන්නම ඇති. වෙන මොකක් කරන්න ඕන නැහැ. එනිසා බුදුවරු මුනිවරු කවුරුවත් ප්‍රස්සාවල් කරන්නේ නැහැ. ඇයි? ඔවුන් මේ පරම සත්‍ය අවබෝධ කරලා. එනිසා ඔවුන් තුඹස ඔවුන්ගේ කියලා බාරගන්නේ නැහැ. ඔවුන් බාරගෙන තියෙන නිදහස පමණයි. තුඹසෙන් නිදහස් වීම පමණයි. එනිසා ඒකට ඕන ආහාර ජීවත් වෙන්න. එනිසා ඔවුන් අනුන්ගෙන් ඉල්ලලා ඒකට ආහාර ටිකක් දෙනවා. අනුන් හදා දුන්න තැනක තියලා තියනවා. හැබැයි උන්වහන්සේලාට ඒ තුඹස තමන්ගේ හැඟීමක් නැහැ. ඒ තුඹස එහෙම මෙහෙම අලුත් ගුහා හදනොත්, ඒ කියන්නේ තුවාල දැන් තුඹස් තියෙනවනේ බලන්න, තුඹහක් ගාවට කියලා ඒවා ඊට පස්සේ වේව අලුත් ගුහා හදනවා. ඒ වගේ අපේ ශරීරේ එක එක ගෙඩි මතු වෙනවා. එක එක සිදුරු මතු වෙනවා. එතකොට ඒකත් ඔවුන් මේ විදිහටම දකිනවා. ඒ තුඹසේ තවත් ගෙඩියක් ඇවිල්ලා. ඒ තුඹසේ තවත් පරණ වෙච්ච තැන ඇවිල්ලා. ඒක තුඹහකට විය යුතු දෙයක්. අවසානයේ තුඹහකට මොකද්ද කරන්නේ? පොළවට ගෙනහිලා පස් කළා. ගාලා දානවා පොළවට ගාලා. ඉතින් අන්තිමට අපිටත් ඔච්චරයි. අපේ තුඹහත් මේ පොළවට පස් කළා. අවසානයේ මුළු ජීවිත කාලයම කැප කරලා තින්නේ තුඹසක් වෙනුයි. ඥා කල්පනා කරලා බල. අතර මිනිස්සේ අන්න ඒකයි තම නිදහස හොයා ගන්න ඕන. බලන්න මේ මාර්ගයේ හිතනකොට ඉතින් ඔය ඔක්කොම දුක් තමයි. ඒත් නිදහසක් තියෙන්න පුළුවන්ද? ඔකට සැකයක් ඇති වෙන්න පුළුවන්. මොකක් ඇති වෙන්න පුළුවන්ද? ඒක සැක කරන්න එපා. ඒ නිදහස දකපු අය ඉන්නෝ. ඒ නිදහස තුළ තියෙන බලය දකපු අය ඉන්නෝ. මේ සියල්ල මේ සියලු බැඳීම් මේ තුළ දියවි යන හැටි දකපු අය ඉන්නෝ. ඔවුන් ශරීරයට කුමක් සිදු වුණත් බැඳීම් වලට කුමක් සිදු වුණත් ඔවුන් පුදුම නිදහසක ජීවත් වෙනවා. ඒ නිදහස තුළ උපරිම ජීවත් වෙන්නේ රහතන් වහන්සේලා. උන්වහන්සේලාට කිසිම ආකාරකින් බන්ධනයකවත් ශරීරයකවත් දුකක් ඇති වෙන්නේ නැහැ. කවුරුවක් ඇවිල්ලා මරලා දැම්මොත් උන් නිනා වෙනවා. ඇයි? ඒ තුඹද කාට වුණත් කඩාගෙන යන්න අයිතිය තියෙනවා. එහෙමයි රහතන් වහන්සේලා කියන්නේ. කොහොමද කියන්නේ? කඩුවක් අරගෙන මරන්න එනකොට මරන්න කියනවා. හිනා වෙනවා. මරන්න එන කෙනා බය වෙනවා. කඩුවක් අරන් අපේ ඉදිරියට ආවොත් අපි බය වෙනවා. කඩුව අරගෙන ගහන්න එන කෙනා මුනිවරු ඉදිරියේ බය වෙනවා. ඔවුන් හිනා වෙනවා. ඒක කඩන්න දීලා. ඇයි? ඔවුන්ට ඒක කඩා විනාශ කර දැමුවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඔවුන්ට ඒ අතුලාන්තය පුදුමාකාර නිදහස්. ඒ ශරීරයත් එක්ක කිසිම ගනුදෙනුවක් පවත්වලා නැහැ. ලෝකයත් එක්ක සම්බන්ධ වුණාට කිසිම බැඳීමක් පවත්වලා නැහැ. ඒ වගේ නිදහසක් හොයාගන්න ඕනේ නැද්ද? මරුණට පස්සේ නිදහස ලැබිලා වැඩක් නැහැ. නිදහස ලැබෙන්න ඕනේ මැරෙන්න කලින්. ජීවමානවයි නිදහස ලැබෙන්න ඕනේ. ජීවමානවයි නිදහස භුක්ති විඳින්න ඕනේ. මැරුණා පස්සේ නිදහසක් ලැබෙනවා නම් ඒකෙන් අපිට ඇති වැඩක් නැහැ. අවුදන්න ලැබෙනවද නැද්ද කියලා. ජීවමානව නිදහසක් ලැබෙනවා නම් ඒ වටිනවා. ඒ ලෝකේ සියල්ලටම වඩා වටිනවා. මොකද මේ කිසිදු බැඳීමකින් කිසිම මනුස්සයෙකුට යහපතක් නොවන නිසා. ඔබ භෞතිකයන් අස් කරලා මේ නිදහස ඔබට ලබන්න බෑ. මොකද භෞතිකයන් එළිය තිනවා තමයි. හැබැයි මේ සියලු බැඳීම් ආ ශරීර බැඳීම් පවසින්නේ කවුද? මනසෙන්. ඒ නිසා භෞතිකයන් වලින් ඔබ අයින් වෙනවා. සේම මනසිනුත් ඔබ අයින් විය යුතුයි. නැත්තම් නිදහස් වෙන්නේ නැහැ. අපි දැන් බලමු චිත්ත වීතිය නැවත. දැන් මේකයි
ඔගොල්ලෝ අහන්න ඔගොල්ලෝගෙන් අහන්න ඕන ප්‍රශ්නය ඔබ ඇයි මෙහෙම යන්නේ ඇයි අපි මේක හොයන්නේ කියලා ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ යනකොට කවුරු හරි කිව්වොත් ඔයලා මොකටද යන්නේ කියලා ඔයාලට හිතේ අපි මෝඩයෝ කියලා ඇයි ඔයාලට එහෙම හිතන්න කල්පනා කරන්න හැකියාව නැති වෙන්න පුළුවන් ඒතකොට කල්පනා කරලා බලන්න ඇත්තද බොරුද කියලා සමහර කෙනෙක් කියවොත් ඔයාලාම සතියක් ගන්න මේ යනවා ඕ අහනවා දැන් ඔයාලට මොකද්ද වෙලා තියෙන්නේ ඔයාලට ඔයාලගේ සම්මෝහය නිසා හිතෙන්න පුළුවන් ඇත්ත නේ අකෝ ඒ අකා කියන එකත් ඇත්ත ඊට ඔයාලා ප්‍රඥාවෙන් කල්පනා කරලා බලන්න එයයිද ඇත්ත කියන්නේ මම දැත්ත කියන්නේ කියලා එයයිද ඇත්ත කියන්නේ මේ බුදුහාමුදුරුවෝ අපිට ඇත්ත කියලා තියෙන්නේ කියලා ඔයා ප්‍රඥාවෙන් කල්පනා කරලා බලන්න නැත්තම් ඔයාලට මම සති 35ක් මේ ධර්මයේ දේශනා කරත් එක අසප්පුරුසේට එක මොහොතින් ඔක දිය කරලා දාන්න ඔයලගේ ඔයලගේ සංසාරේ වඩල පුරුදු ප්‍රඥාව නෙවෙයි මොකද්ද වඩල පුරුදු මෝහය ඉතින් ප්‍රඥාවෙන් කියන අවුරුදු 10ක කියන වචන එක විනාඩියෙම මෝහයට නැති කරන්න පුළුවන් මෝහෙන්ට පහළ පෙන්වන්න පුළුවන් හා මේක තමයි ඇත්ත ඒ කියන්නේ මිනිස්සෙට ප්‍රඥාව දෙන අවුරුදු 10ක් මහන්සි වෙච්ච කෙනෙක් ඕනම කපටියට එක විනාඩියකින් නැති කරන්න පුළුවන් ඒක බලවත් දෙයක් නෙවෙයි මොකද ඒ තරම්ම හිතේ තියෙන මෝහයම බලවත් ප්‍රඥාව බලවත් නම් මොකද වෙන්නේ ඔබ අප මේ වෙලාවට සංසාරේ මේ බණ අහන්න නැහැ නිදාස් වෙලා ගිහිල්ලා අපේ මෝහය බලවත් ඒ නිසා ඕනම කපටියෙට පංචාකාරයෙට අපිට මේ ධර්ම මාර්ගය නැති කරන්න එක මිනිත්තුවක්වත් යන්නේ නැහැ දැන් බලන්න මේ ධර්ම මාර්ගය දේශනා කරේ බුදුහාමුදුරුවෝ ඒ පන්සලේම හිටිය දේවදත්ත හැබැයි ඌට බුදුබණ තේරුනේ නැහැ දැන් දේවදත්තට බුදුහාමුදුරුවෝ පේන්නේ කොහමද යකෙක් පේන්නේ යකේ බුදු කෙනෙක් නෙවෙයි පේන්නේ කවුද යකේ අබැයි සාරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා කවුද පේන්නේ බුදුහාමුදුරුවෝ නමක් බුද්ධ අවබෝධයක් පේන්නේ ඒ වගේ මෝහය අධික මිනිස්සුන්ට ධර්මයේ කියන අය පේන්නේ යකු වගේ දේවදත්ත යකා බුදුහාමුදුරුවෝ පේන්නේ නැහැ බුදු කෙනෙක් වගේ පේනවා නම් ඔයි වැඩ කරයි කවදාවත් කරන්නේ ගල් පෙරලා ඒ බුදු කෙනෙක්ට බුදු කෙනෙක්ට විරුද්ධ වෙයිද ඇයි විරුද්ධ වුනේ දේවදත්තට බුදු කෙනෙක් පේනුනේ ඔහුට පේනුනේ යක්ෂයෙක් බුදුනුත් යක්ෂයෙක් විදියට මිනිස්සුන්ට පේනවා ඒ නිසා සාමාන්‍ය මේ ධර්මයේ කියන වචන යක්ෂාවේසයෙන් බලන එක සාමාන්‍ය දෙයක් ඒ නිසා ඔබ ඔබේ මනස පරිස්සම් කරගන්න කලබල වෙන්න එපා නිදාසේ මේ මාර්ගය හොයන්න මේ හැම මොහොතක මේ නිදාස තියෙනවා අපේ මොකද්ද කර්ම වේගයට ඔහෙලට පේන්නේ ඒ නිදාස මේ පන්තියට එන්න ඕනේ නැහැ මේ හැමතැනම තියෙනවා ගෙදර හිමාල කන්ද මුදුනේ බ්‍රහ්ම ලෝකේ දිව්‍ය ලෝකේ ඔයලා වැසිකිළියේ ඔයලා ගේ ඇතුලේ ඔයලා වාහනේ ඇතුලේ නිදාස තියෙනවා ඔයලා මනස වැඩ ගන්න ඉඳ පේන්නේ නිදා මනසට දර්ශනය වෙන්නේ ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ මනුස්ස ලෝකේ ධර්මයේ දේශනා කරනකොට බ්‍රහ්ම ලෝකේ ආයත් අවබෝධ කරනවා දිව්‍ය ලෝකේ ආයත් අවබෝධ කරනවා හිමාලය ආයත් අවබෝධ කරනවායි හැමතැනම නිදාස තියෙන නිසා ඈ ඒ නිදාස අපි හොයාගෙන යන්න ඕනේ නැහැ. ඒ නිදාස අපිත් එක්ක හැමතිස්සෙම තියෙනවා. නමුත් අපේ මනසේ තියෙන වේගවත් බව නිසා අපිට ඒක පේන්නේ, දැర్శණය වෙන්නේ, ප්‍රත්‍යක්ෂ වෙන්නේ, අවබෝධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සුළු වෙලාවකට හරි මනස නිදාස් වුණොත් මොකද වෙන්නේ? ඔයලට ඒක දැర్శණය වෙනවා. ඔයලට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔයලට ඒ මාර්ගයේ සැක දුර වෙලා යනවා. ඈ? ඊට පස්සේ තියෙන්නේ මා දැකගත්තු මාර්ගය තුළ ඒකාත්මික වෙන්න පවණ. එතකොට සියල්ල අවසන්. ඒ නිසා මේ අපි කියන නිදාස මේක දුවල හොයලා ගිහිල්ලා කොහෙවත් තීන තරග නෙමෙයි හිමාල කන්ද මුදුනට ගිහිල්ලා ගන්න තියෙන එක නෙමෙයි මේ හැම මොහොතක් කුලම තියෙන ඔබ වැසිකිලි යන්නේ නිදාසත් එක්ක ඔබ ඇඳුම් අඳින්නේ නිදාසත් එක්ක නමුත් ඔබේ සිතුවිලි වැඩ කරන නිසා නිදාස පේන්නේ නැහැ දුකයි පේන්නේ දුක හැම මොහොතකම පවතිනවා සේම නිදාසද හැම මොහොතකම පවතිනවා දුක නිරුද්ධ වුණොත් තියෙන නිවන ඒක නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යනකොට සිහියෙන් ඉන්න කන කොට 100න් ඉන්න කන්නේත් නිදාසත් එක්ක ඇඳුම් අඳින කොට 100න් ඉන්න වැසිකිලි යන කොට 100න් ඉන්න ඈ ඇයි මොන වෙලාවකද නිදාස ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන් නිදාස ප්‍රත්‍යක්ෂ වෙන්නේ බණ අහනකොට විතරක් නෙවෙයි ওই මොන යම් කාර්යයක පය පැටලි වැටෙනකොට ඔබ දැర్శණය වෙන්නේ නිදාස වෙන්න පුළුවන් පහළ නිවි යනකොට ඔබ ඇතුල් වෙන්නේ නිදාස වෙතට වෙන්න පුළුවන් උළු කැටයක් විදෙනකොට ගහක කොළයක් වැටෙනකොට ඒ ඔබ දකින්නේ නිදාස වෙන්න පුළුවන් ඒ නිසා හැමතැනම අවධානයෙන් ඉන්න. යම් අවස්ථාවක සිත නිරුද්ධ වෙලා ගියොත් ඔබේ නිදහස තුළට ඒක නොසිතූ වෙලාවක්, ඒක නොසිතූ ආරම්මණයක්.
එනිසා ඒක කොතන කොයි මොහොතේ තියෙන දෙයක්. එනිසා ඔබට අවශ්‍ය එකම දෙයයි නිදහස සොයා යාම නෙවෙයි, නිදහස මනසට උදා වෙන තුරු 100න් ඉඳීම පමණයි. කලබල වෙලා බෑ. වාහනයක යනකොට වේගය වැඩි වුණොත් මොකද වෙන්නේ? මග දෙපස තියෙනව දැర్శණය වෙන්නේ. වාහනේ වේගය අඩු කරාම තමයි මග දෙපස තියෙනව බලන්න පුළුවන්. ඒ වගේ ඔබ කලබලයෙන් මේකේන මාර්ගයේ සිතුවිලි වේගවත් කරොත් කොහොමද දැర్శණය වෙන්නේ? නිදහස් වෙන්න, මනස නිදහසේ තියන්න. මනස මන දැන් ඔබට කිව්වොත් මනස මේ ධර්මයට නිදහස හොයන්න කියලා ඔබ උත්සාහ කරනවා. එතකොට ඒ වගේම අනිත් පැත්තෙන් තියෙන උත්සාහ නොකිරීම, මේ දෙකෙන්ම මනස නිදහස් කරන්න. ඒ වගේම ඔබේ මනසට පැනනගින සිතුවිලි දෙපැත්තකට හැමතිස්සෙම දෙපැත්තක් බදාගෙන ඉන්නේ. එකක් තමයි පුළුවන්, අනිත් තමයි බෑ. පුළුවන් බෑ පැත්තකට දාන්න. ඒ දෙකෙන්ම මනස නිදහස් කරන්න. එතකොට ඒ මනසට විශාල නිදහසක් දැනෙන්න පටන් ගන්න. එක්කෝ මනසට හොඳ දේවල් දැනෙනවා, එක්කෝ මනසට නරක දේවල් දැනෙනවා. ඒ දෙකෙන්ම මනස අයින් කරන්න. හොඳ හා නරක දෙකෙන්ම. යහපතෙන් වගේම අයහපතනුත් අයින් වෙන. මොකද යහපත තුලිනුත් ඔබව මතු වෙනවා, අයහපත තුලිනුත් ඔබව මතු වෙනවා. ඒ දෙකේම තුල තියෙන දුක. යහපත තුලත් කම්පන හට ගන්නවා, අයහපත තුලත් කම්පන. දැන් ඔයලා අහලා නැද්ද? සතුට වැඩි වෙලා මිනිස්සු මැරිලා කියලා. අහලා නැද්ද? එහෙනම් ඒ සතුට වැඩි වෙලා මැරෙනවා නම් සතුට තුලත් තියෙන්නේ මොකද්ද? කම්පනයක්, කම්පනයක්. දුක වැඩි වෙලා මිනිස්සු මැරිලා තියෙනවා කියලා අහලා නැද්ද? බෙල්ල වල දාගෙන කෝච්චි වලට පැනලා අල නැද්ද? ඔයාලට හිතලා නැද්ද දුක වැඩි වෙලා මැරෙන්න? සතුට වැඩි වුණාමත් දරන්න බෑ පපුවට, දුක වැඩි වුණාම දරන්න. එහෙනම් මොකද දෙකේම තියෙන කම්පන? එහෙනම් සතුටෙන් වගේම දුකිනුත් මනස නිදහස් කරන්න. දෙපැත්තෙක වැඩක් නැහැ. මේ සතුට තුලිනුත් ඔබ මතු වෙනවා, දුක තුලිනුත් මතු වෙන්නේ ඔබයි. ඔබේ මතුවීම නතර කරන්න නම් මේ දෙකම අත්හරින්න ඕන. මොකද මනසේ තියෙන්නේ මේ දෙකෙන් එකක් කොයි වෙලාවෙ? මේ දෙකෙන් එකකට මනස දෝලණය වෙන නිසා තමයි මනසට නිදහසක් දැනෙන්නේ නැත්තේ. ඔබ මේ පෑන් එක එල්ලුණොත් මොකෝ වෙන්නේ? පෑන් එක එල්ලුණොත් පෑන් එකට ඔහම තියෙන්න පුළුවන්ද? මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. ඒ වගේ තමයි ඔබ මනසේ ඇති වෙන සිතුවිලි ඔබ එල්ලිච්ච ගමන් මොකද වෙන්නේ? මහා බරක් මනසට දැනෙනවා. ඒ සිතුවිලි ඔබ එල්ලෙන්නේ කොහමද? ඒ හොඳ කරෙත් මම. ඒ හොඳ කරෙත් කවුද? මම. වැරදුනෙත් කාටද? මට. අන්න පෑන් එක එල්ලිලා. එතකොට මොකෝ වෙන්නේ? පෑන් එකේ තටු මොකද වෙන්නේ? ඒ නිදාසන්නේ බරක් තියෙන්නේ. මේක එල්ලුණාම පෑන් එකට තියෙන්නේ මොකද්ද? ඔහම නිදාසෙ තියෙන්න දෙන්න. එච්චරයි. ඒක තමයි ඒ නිදාසේ තියෙන දේ නම් මොකද්ද කරන්න ඕන? ඒක සිතුවිල්ලක් වශයෙන් දකින්න. ඒ තුලින් ඔබ අයින් වෙන්න. මොකද කිව්වේ? හිතේ ගලන සිතුවිලි නතර කරන්න එපා. සිතුවිල්ලට පවතින්න දීලා ඒ තුලින් ඔබ අයින් වෙන්න. එතකොට ඒක ඔහේ නිදාසේ තියෙනවා. දැන් අයි ඔබට නිදාසා දැනෙන්නේ නැත්තේ? දැන් උදාහරණයක් ගමු. දැන් ඔබේ මූණේ එනවා කුරුලෑවක්. ඒක එන්න එන්න ලොකු වෙනවා. දැන් මූණේ එනවා මොකද්ද? ඔයාලගේ සුදු මූණේ එනවා මොකද්ද? කුරුලෑ. ඒක එන්න එන්න ලොකු වෙනවා. දැන් මොකෝ වෙයි? දැන් මූණේ කුරුලෑවක් ආවා කියලා දැනෙන්නේ මොකටද? ඊට පස්සේ ගිහිල්ලා මොකද්ද කරන්නේ? කණ්ණාඩිය ගාව බලනවා. මෙහෙම මෙහෙම තියලා බලනවා. කඩලා බලනවා. ඊට පස්සේ පන්තියට එනවා නම් ප්ලාස්ටර් කෑලි ගහන් එනවා. තව ටිකක් ලොකු එන්නේ නැහැ. DVD කරාම වරෙන් කියලා පණිවිඩය එවනවා. දැන් කොහොමද ඔක අපි ඔතනින් අපි මනස අයින් කරන්නේ? ඔහෙලා ඒ තුවාලය මනසට දැනෙන එක නතර කරන්න එපා. මොකද්ද කරන්නේ? ඒ දැනෙන දේ ඔබ දැනෙන එක අයින් කරගන්න. දැන් තුවාලය තුලින් දැනෙන කාවද? තමාව. තුවාලය කියන එක හිතට දැනෙනවා. ඒ තුවාලය කියන එක දැනීමත් එක්ක ඒ තුවාලෙන් මතු වෙන්නේ කවුද? තමාව. තමාව අයින් වෙන්න. සිතුවිල්ලක් විතරක් නිදහසේ යන. දැන් මේ අහසේ වලාකුළු යන ගමන් කරනවා. ඒ වලාකුළු බර වුණොත් මොකෝ වෙන්නේ? කඩ. බරක් නැත්තම් අනන්ත අවකාශේ පාවී යන. ඒ වගේ ඔබ සිතුවිලි තුලින් එල්ලුනේ නැත්තම් සිතුවිලි නිදහසේ දිය වෙලා යන. මනස නිදහස්. මනසර කිසිම බරක් දැනෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මනස තුල මතුවෙන දෙආකාරයකට. එක්ක හොඳයි, එක්ක පුළුවන්, එක්ක
ඒකයි මං කියන්නේ ඒ දෙආකාරයෙන්ම බයින් විය යුතුයි. දැන් බලන්න ඔබට මොකක් හරි දානයක් දෙන්න කියලා ඒකට උදව් කරන්න බැරුණොත් මොකද වෙන්නේ? අයියෝ මට බැරි වුණා. උදව් කරොත් මොකද වෙන්නේ? මමත් ඒ දානට උදව් කරා. දෙපැත්තෙම කවුද මතක් මැවෙන්නේ? ඒ දෙකම අයින් වෙන්න. දානය දීම පමණක් දැනෙන්න අරින්න. ඒ දානය දීම තුළ ඔබ අයින් වෙන්න. දානය නොදීම පමණක් දැනෙන්න ඉඩ අරින්න. ඒ නොදීම තුළ ඔබ අයින් වෙන්න. සිතුවිලි නතර කරන්න බෑ. සිතුවිලි වලින් ඔබ අයින් වුණාම නිකම්ම සිතුවිලි නිදහස් වෙලා යනවා. මං කියන මේක හොඳට තේරුම් ගන්න. දැන් ඔබට ඔබේ මනසට මම කියන වචන දැනෙනවා. දැන් මේ වෙලාවේ දැනෙන්නේ ඕකනේ. දැන් ඔයතුලින් ඔබව මතු වෙනවා. කාටද දැනෙන්නේ? මට. අර බලන්න, ඒක තමයි ඔබ එල්ලුණා. කාට හරි මොකද වෙන්නේ? මට ඇහුන්නේ නැහැ. එක්කෙනෙක් කියනවා ඇහුණා, අනික් කෙනා කියනවා ඇහුනේ. ඇහිීම තුල ඔබ එල්ලෙනවා. ඇහෙන්නේ නැති එක තුලත් ඔබ ඒ දෙකම අයින් වෙන්න. ඒර මනසට පුදුම නිදහසක් දැනෙනවා. දැන් අපේ මේ ශරීරය පිළිබඳව සියලු හැඟීම් දැනෙන්නේ කාටද? මනසට. මං කියන්නේ හැඟීම විතරක් තියලා ඔබේ ශරීරය තුලින් මතුවීම අයින් කරගන්න. ඒකට ඕන මොකද්ද? සිතුවිලි සිතුවිලි තේරුම් ගන්නා වූ ප්‍රඥාවක් පමණයි. දැන් කල්පනා කරලා බලන්න. සිතුවිලි විතරක් එනවා. ඔබ ඒ තුලින් දැනෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඈ? ක්‍රියාවක් පමණක් පවතිනවා. දුකක් පවතින්නේ නැහැ. අනන්ත අවකාශයේ සිතුවිලි පාවී යනවා. එච්චරයි. හරිය නිදාසේ වලාකුළු පාවී යනවා වගේ. හැබැයි ඔබේ සිතුවිලි වලට නිදාස් වී යන්න ඉඩක් නැහැ. ඇයි? දැනෙන හැම දෙයකින්ම එල්ලෙනවා. දැනෙන හැම දෙයකම ලෙඩේ හොඳ වුණත් එල්ලෙනවා. හා අන්න අර දොස්තරයාගෙන් තමයි බෙහෙත් ගත්තේ. මට නම් ඉක්මනට හොඳ වුණා. අන්න එල්ලිලා. බලන්න මම මේ ගියා මූගාවට 5000 කැලේ 20ක් විතර දුර තාම හොඳා. අයි තෙල්ලිලා. හොඳ වීමෙන් වගේම නරක් වීමනුත් අයින් වෙන්න. ඒ අයින් වෙනවා යනු කියන්නේ හොඳ නරක අමතක කරන්න උත්සාහ කිරීම. හොඳ තුලින් ඔබව දැනෙන එකෙන් හිත නිදහස් කරන්න. නරක තුලින් ඔබව දැනෙන එකෙන් හිත නිදහස් කරන්න. එතන මනස පුදුම නිදහස්. බලන්න ඔබේ සිතුවිලි ඔහම පවතිද්දි ඔබට සිතුවිලි තුල ඔබව දැනෙන්නේ නැත්තා මොකද වෙන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. යම් අවස්ථාවක ඔබ යාකාට මනස නිදහස් කරගෙන යන විට ඔබ ඇත්තටම සිතුවිලි තුලින් ඇත්තටම අයින් වෙනවා. අයින් වෙච්ච වෙලාවේ තමයි ඔබට මොකද වෙන්නේ? උතුම් වූ නිදහස ප්‍රත්‍යක්ෂ වෙන්නේ. දැන් ඔහම කෙනෙක් ප්‍රඥාවෙන් ඔහම අයින් කර යනකොට එක මොහොතක ඇත්තටම හැම සිතුවිල්ලකින්ම තමා අයින් වෙනවා. හොඳ වගේම නරකේ, සුදු වගේම කළුනේ. ඈ හැම දෙයකින්ම අයින් වෙන යනකොට ඔබේ මනසේ ප්‍රඥාව උච්චතම අවස්ථාවට යනවා. ඒ තමයි ප්‍රඥාවේ උච්චතම අවස්ථාව තමයි මොකද්ද? නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම. වෙන මොකක්වත්. ඒ කියන්නේ අර අපි කියනා වූ නිදහස තුළ ඔබ මොකද ඒකාත්මික වෙනවා. හැබැයි ඒ නිදහසට පත් වෙච්ච කෙනෙක් නෑ. ඇයි? නිදහසට පත් වෙන්න මොහොතකට පෙර සිතුවිල්ලෙන් ඔබ අයින් වී ගියා. එහෙනම් නිදහසට පත් වෙච්ච කවුරුවක්වත් නෑ. ඔබ ඒ අවසාන සිතුවිල්ල ඔබ ජීවත් වුණා නම් නිදහසට පත් වෙන්නේ නෑ. ඔබ සිතුවිල්ලෙන් අයින් යන මොහොතේ ඔබ පරිපූර්ණ නිදහස ලබනවා. හැබැයි ඒ නිදහස ඔබ ලබා ගත්තු එක නෙවෙයි. ඒ නිදහස මොකද්ද? පිරිසුදු හදවතක් ලබාගත් එක. පාරිසුද්ධ හදවත් පමණයි නිවන් දකින්නේ. පාරිසුද්ධ හදවත් කියලා කියන්නේ මේ වැරදි කරපු නැති මිනිස්සු නෙවෙයි. වැරදි කරපු නැති මිනිසුන්ට සමාහට අමාරුයි. වැරදිකාරවන්ටත් වඩා. ඇයි අමාරු? උන් වැරදි නොකිරීම තුළ උන්ව මවාගෙන කියන මෙහෙම. මම නම් සතෙන් මරලා නැහැ. මම නම් හොරකමක් කළා නැහැ. දැන් බලන්න සීලය තුල තමා මවන. සීලය තුල මොකද්ද මවන්නේ? තමාව. තව මොඩේ මෙහෙම කියනවා. අනේ මම නම් සත්තු මැරුවා, මදුරුවෝ මැරුවා. මම නම් හොරගම් කරා. මම නම් අපේ ලේලි ගැන කේලම් කුවා පුතාට. එක්කෙනෙක් මේ පැත්තෙන් මවන, එක්කෙනෙක් මේ පැත්තෙන් සුපිරි ප්‍රඥාවන්තේ. මේ දෙකෙන්ම නිදහස් වෙනවා. ඒක තමයි නියම සීලය. සීලෙන් හා දුස්සීලකම යන දෙකෙන්ම නිදහස් වීම තමයි නියම සීලය.
දැන් බලන්න ඔබ රකින්නා වූ සීලය තුල ඔබ දැනෙන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ ඔබට දැනෙන සිතවිල්ල තුල ඔබ එල්ලිලි එල්ලිලා ඉන්න ඒ පෑන එක නිදා ගන්න ඒක එල්ලිලා. ඔබ එල්ලී ඇත. ඔබට වැරද්දක් වුණොත් මොකද වෙන්නේ? ඒකෙත් එල්ලෙනවා. දැන් මොකද වෙන්නේ? දෙකම එකයි. නිදහසා නේ? දැන් දිව්‍ය ලෝකේ ගියා කියලා නිදහසක් තියෙනවද? ඈ මල් කඩ කඩ ඉන්න පුළුවන්. අපාය ගියා කියලා නිදහසක් තියෙන පිච්චි පිච්චි ඉන්න පුළුවන්. ඈ ඒ මොකද වෙන්නේ? තමාගේ හිතට දැනෙන කිසිම සිතුවිල්ලක ඔබ හොයන්න ඔබව දැනෙන්නේ නැතු විදියට සිතුවිල්ල පවත්න්නේ කොහොමද කියලා. සිතුවිල්ල අත්තරින්න යන්න එපා. සිතුවිල්ලට දේශ කරන්න එපා. සිතුවිල්ල තුලින් ඔබ අයින් වෙන්න. එතකොට ඔබට මේ කියන්නා වූ නිදහස ඉවලෙම ප්‍රත්‍යක්ෂ වෙනවා. එක සුළු මොහොතක හරියට මනසේ තත්ත්වයට පත් වුණොත් මනසේ නිදහස ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ නිදහසට ගැහණියට පත් වෙන්න බෑ. මොකද කිව්වේ? ඒ නිදහසට ගැහණියට පත් වෙන්න බැහැ. එමෝ බැරි. පිරිමින්ටත් පත් වෙන්න බැරි නිසා. නිදහස ලබන ලැබපු ගැහණියෙක්වත් පිරිමියෙක්වත් නැහැ. නිදහස ලබන්නේ පාරිශුද්ධ හිත. දැන් බලන්න ගැහණියෙක් ගැහණු බව තුළ ඔබට ඔබව මතු වෙනවා. පිරිමි බව තුළ ඔබට ඔබව ඒ සිතුවිලි දෙකම ඔබට අයින් වෙන්න දෙන්න. ඒතකොට නිදහස් වෙන්නේ ගැහණියෙක්වත් පිරිමියෙක්වත් නෙවෙයි. දැන් ඔබගෙන් අහුවොත් ඔබ කවුද කියලා? ගැහණියෙක් කියයි පිරිමියෙක් කියයි සිතුවිල්ල තුල මතු වෙන්නේ කවුද? ඔබ. සිතුවිල්ල තුල ඔබ අයින් වෙන්න. එතකොට මනසට පුදුම නිදහසක් බලන්න. ওই ගැහණු බව හිතේ මතු වෙනකොට ඒ ගැහණුත්වය තුල තමා මතුරවට දැනෙන්නේ මොකද්ද? මමත් මේ වගේ ගෑණියෙක්. මම නම් අපේ මිනිහට අසෙකන්ඩ් වෙන්නේ නැහැ. මට දරුව තුන් දෙනෙක්ගේ අම්ම කෙනෙක්. ඕවා තමයි මතුවේ. ඒ කියන්නේ සිතුවිලි තුල මොකද වෙන්නේ? ඔබව දැනෙන්න පටන් ගන්න. එතකොට මනසට කිසිම නිදහසක් පිරිමියෙක් වුණා මොකද දැනෙන්නේ? ඒ කියනවා මට කියන්න. හැඳිමිටේ නුවණක් තියෙන්නේ. පිරිමිකමක් වගේද ගැහණුකම? පිරිමිකම තුල උන්ට උන්ව දැනෙන්න පටන් ගන්න. හැබැයි මනසට නිදහසක් මං කියන්නේ මේ දෙකෙම මනස අයින් කරන්න. ගැහැණි බවනුත් පිරිමි බවනුත් එතකොට පවතිනවා විශ්වයේ සදාතනික නිදහසක්. ඒ කියන්නේ ඔබට දැනෙන්නේ මොන යම් වූ සිතුවිල්ලක්ද? ඒ සිතුවිල්ල තුළ ඔබව දැනෙන විදිය තේරුම් ගන්න. එතකොට ඔබ එතනින් අයින් වෙලා යනවා. එතකොට ඔබ එතනින් අයින් වෙලා දැන් බලන්න අපිට මේ හැම දෙයක්ම දැනෙන අපි ඉපදුනාට පස්සේ අතුලට දාගත්තු අලකලංචි ටිකන්නේ. දැන් ඔයාලට ඉපදිච්ච ගමන් ওই ගෑනු කට්ටියට කිව්ව පිරිමි කියලා. පිරිමින්ට කිව්ව ගෑනු කියලා. එනවාද මොකද්ද ඔයාලට දැනෙන්නේ? මාරු කොල්ල ගෑනුවල. දැන් පොඩි කාලේ මුළු සමාජෙම කියනවා ගවුන් අඳින අය පිරිමියෙක් කියලා. ඕක මාරු කොල්ල ගෑනුවල මොකෝ වෙන්නේ? එහෙනම් ඔයාලට ඔයාලා දැනෙන්න පටන් ගන්නෙ මොකක් තුලද? අද ගැහණු අයට පිරිමි බව තුල තමාව දැනෙනවා. පිරිමියාට ගැහණු බව තුල තමාව ආගන්තුකෝ ආපු එකක් තුලනේ තමයි එල්ලිලයි. ඈ ඒ වෙන කර්මෙන් කර්මෙන් හරිද? ඊළාට මොකද්ද වෙන්නේ? දැන් අපිට පුංචි කාලේ උගන්වනෝ මේ කළු පාට පෙන්නල උගන්වනෝ මේ බෝඩ් එකේ ලියන පාට සුදු පාට. බෝඩ් එක කළු පාට. එහෙනම් අර බෝඩ් එක තුලින් මතු වෙන්නේ මොකද්ද? බෝඩ් එක තුලින් කළු පාටින් අපිව දැනෙන්න ගන්නවා. මේ ලියපු එකේ සුදු පාටේ අපිව දැනෙන්න ගන්නවා. දැන් ඉතල බලන්න ඔයාලගේ මනස ඒ බෙදිච්ච බෙදිල්ල මනස දෙකට බෙදිලා තියෙන්නේ. ඒ බෙදිලා මනස දෙකට බෙදිලා තියෙන්නේ ඇයි? ඈ අතුලට දාගත්ත දේවල්. එතකොට අන්න ඒව ඒ දාගත්ත දේවල් තුල ඔබට ඔබව දැනෙන්න ගන්නවා. ඒකයි ඔබට නිදහසක් නැත්තේ. ඔබ මේ විඳවන්නේ මනස නිසා නෙවෙයි. මනසට බාහිරින් ඇතුල් කරපු දේවල් නිසා. ගාමිත දැන් ඔහෙලයි දරුවා ඉස්පිරිතාලේදී මාරු වෙනවා.
නැත්නම් මෙහෙම හිතන්නකෝ ඔන්න මා අත්තම රියල් සිද්ධියක් කියන්න දැන් අම්මට දරුවෙක් හම්බ වෙනවා දැන් එයාගේ මනුස්ස හිතන් ඉන්න මගේ දරුවා කියලා ඇත්තටම එයාගේ නෙවෙයි ඔහොම සිද්ධි තියනවනේ ඉතින් එයාගේ නෙවෙයි දැන් අය මේ මනුස්ස හිතන් ඉන්න දරුවා කාගේ කියලා තමන්ගේ එයාට ඒක හීනෙන්වත් හිතන්න බෑ ඊට පස්සේ මොකද වෙන්නේ අර දරුවා ලෙඩ වුණොත් තාත්තට දුකයිද නැද්ද දුකයි අර දරුවට කවුරු හරි ගැහුවොත් තාත්තට වේදනාවක්ද නැද්ද වේදනාවක් ඇයි එහෙම හිතන්නේ ඒ තමන්ගේ ඇත්තම තමන්ගේද? මේක දන්නේ අම්මා තමයි. ඇත්තම තමන්ගේද? එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම පපුවට දැනෙනවා. දැන් ඔයාලා දරුවා අරන් DNA කරන්න යන්න එපා. හරිද? එතකොට මොකද? එතකොට තමන් දුක් විඳින සත්‍ය වශයෙන්ම මොකද වෙන්නේ? මානසිකව දරුවා ඇතුල් මනසට ඇතුල් වෙච්ච නිසා. දැන් කවදාකාරී ආරංචියක් එන මූ මගේ නෙවෙයි කියලා DNA පරීක්ෂණයේ. එතකොට මොකෝ වෙන්නේ? එතකොට මොකෝ වෙන්නේ ඔයාලා සතුරට? දැන් ඔයාලා අර සතුට ගෙන ආපු කෙනාට මොකද වෙන්නේ? නෑ කල්පනා කරලා බලන්න. එතකොට මේ මනස දුක් විඳින්නෝ සැප විඳින්නේ අපි මනසට ආගන්තුකව එකතු කරපු මේ දෙවිදියක ධර්ම පුරුදු කරලා තියෙන මනසට එහෙම එක. අතුලට දාලා මනසට කියලා තියෙන මේකට මේක කියපන්. මේක තුලින් ඔබ මම තමයි මේක දකින්නේ. එතන මනස ලස්සනට ඒ පුරුද්ද අරගෙන යන මරණකම්. දැන් හිතන්න මෙතන තියෙන පිළිම වහන්සේ නම. මේ හැඩරුව හදලා අපිට පුංචි කාලෙම කියන මේ ජේසුස් වහන්සේ කියලා. එන අත් දකින්න මොකද ඔය පිළිමේ? ජේසුස් ක්‍රිස්තුස්. ඒ පිළිමය තුල වෙන මේ අගේ බුදුහාමුදුරුවෝ කියලා දැනෙන්නේ නැහැ. කවුරු හරි උසවට පිළිමයක් අදලා හાર્ට් එකකින් ආලෝකය විහිදෙනවා. අපිට කියනවා මේ අපේ බුදුහාමුදුරුවෝ කියලා. එහෙනම් අපිට රූපයක් දැක්කම කවුද දැනෙන්නේ? බුදුන්. ඒ කියන්නේ මේ මනසට පුංචි කාලේ ඇතුල් කළපු දේවල් තුල තමයි මේ අපිට අපිව එකක්වත් සත්‍ය නෙවෙයි. ඒකක් ඒ හැම දෙයක්ම මනස මුලා කරලා අපේ නිදහස නැති කරලා තියෙනවා. ඔබට නිදහස හොයා ගන්න තියෙන්නේ ඔබේ මනසට පුරුදු කරපු වැරදි සිතුවිලි වලින්. මොකද ඒ සිතුවිලි ඔස්සේ ලස්සනට ඔබව මවමින් මනස සංසාර ගමන දික් කර ගන්නවා. දැන් බලන්න මේ හොඳම උදාහරණය තමයි මොකද්ද? අපි සම්මත අපිට පුංචි කාලේ කිව්වේ පන්සලට යනකොට සුදු ඇඳපල්ල කියලා. දැන් අපිට කිව්වනම් පුංචි කාලේ පන්සලට යනකොට කළු ඇඳපල්ල කියලා අදවල මෙතන මොකද තියෙන්නේ? කළු පාටට ඉඳීවි. අමාර අයට කියලා තියෙන කළු පාටට ඉන්නේ. දැන් මේ එතකොට අපි මේ ජීවත් වෙන්නේ ඇත්තටම මොකද්ද? මනසේ නිදහස තුල නෙවෙයි මොකද්ද? මනසට බාහිරින් ඇතුල් වෙච්ච දේවල් එක එක තුල මනස කොටු වෙලා. දැන් බලන්න නවසීලන්ත ජාතිකයන්ගේ වාසනාවන්තම පාට സമയ මොන පාටද? කළු පාට. අපේ හාමුදුරුවන්ට මූසලම් පාට මොකද්ද? කළු පාට. මම කල්පනා කළා බලන්න එක්කෙනෙක් කළු පාට දකින්නකොට රිදව ගන්නවා එක්කෙනෙක් සුදු පාට දකින්නකොට රිදව ගන්නවා ඉතින් බලන්න මේ දෙන්නම දුක් විඳින ඇතුළට දාගත්තු බාහිර වැඩ කරන්නේ නැති අරමුණකින් සමහරු පල්ලි දකින්නකොට රිදෙනවා දැන් සමහරු පල්ලියක් දකින්නකොට ඔන්න ඉවරයි සිංහලයි ඉවරයි පන්සලක් දකින්නකොට අනේ හොඳයි එක පල්ලියක් දැකලා ඒකෙන් තමාව මත වෙනවා. එක පන්සලක් දැකලා ඒකෙන් තමාව දෙකෙන්ම විඳවනවා. දෙකෙන්ම මොකද කරන්නේ? මනසේ කම්පන ඇති කරගන්න. මං කියන්නේ පල්ලියෙන් වගේම පන්සලිනුත් මනස නිදාසෙට ඉඩ දෙන්න. මනසට පුදුම නිදාසක් දැනෙන. ඔලවල දෛනික උදේ ඉඳලා මේ සිතුවිලි වල ඔබව මැවිලා දාද්ද කියලා බලන්න. හැම සිතුවිල්ලක්ම හිත එක වෙලාවට එකක් ගියාම එකක් එනවා. එකක් ගියාම තව එකක් එනවා. ඒ හැම සිතුවිල්ලකෙම දැනෙනවා අපිව. එන කිසිම සිතුවිල්ල මොකද මනසත් පරිපූර්ණ නිදහසක් ගෙන දෙන දෙයක් මේ මනස දෙකට බෙදලා තියෙන්නේ මනස වහක් කළද මනස දෙකට බෙදුවා මනසේ සද්ද අහුවෙනවා දැන් බල අත් දෙක එකතු කරලා ගහුවා මොකද වෙන්නේ සද්දයක් එනවා ඒ වගේ මනස දෙකත්කට බෙදුනම මනසේ නිතර සද්දයක් වෙන එක තමයි මනසේ කම්පන ඒක මනසේ කම්පනය යමක් නැති කරගන්නේ මනසේ තියෙන දෙපැත්තෙන් නිදහස් වෙලා හොඳ වගේම නරකයි යහපත වගේම
අයහපත සීලය වගේම දුස්සීලකම් දෙකම නිදාසෙ දෙකම මනස අයින් කරගන්න සීලයෙන් ඔබ මතු වෙන විට දුස්සීලකමින් ඔබ මතු වෙන විට ඒ දෙකම මනස අයින් කරන දර මානසර පුදුමාකාර නිදාසක් දැනෙන්න පටන් දේමේ වික්කවේ අන්ත පබ්බ ජිතේන නසේවිතබ්බ අන්ත දෙකක් සේවනය කරන්න එප අන්ත දෙක තමයි ඔය කියන්නේ මනස යන අන්ත දෙක. අර ඔබ ඒක දන්නේ කාමසුගල් එකානේ වගේ අත් කියලා මතානේ වගේ කියලා. හැබැයි ඔබේ මනස හැමතිස්සෙම තියෙන ඔය අන්ත දෙකේ. බලන්න අපිට හොඳට බඩගින්නකොට කෑම පිගානක් ලැබෙනවා. සතුරු වේද නැද්ද? සතුරු. දැන් බඩ පිරෙනවා අයිත් ඒ පිගාන ලැබෙනවා. සතුරු වේද නැද්ද? ජාන සතුරු තියෙනවද? නෑ. බලන්න මේ සතුරු කෙනාවක එකම දුක කෙනාලා. ඒක තමයි දෙපැත්ත. දැන් ඔයාලා ලොකු ගයක් හදාගත්තම සතුටක් දැනෙනවා. දැසේගේ ගේ ඔක්කොම ආවිලා කඩල බිඳලා දාලා කවුරක් ගියා මොකක්ද දැනෙන්නේ දැන් කඩ එක කඩල බිඳින්නේ නැහැ ඒකේ අස්පරස් කරන්න ගියා මොකක්ද දැනෙන්නේ එයා සතුට ගෙනාවද ඒක මනස අරින් පැත්තට දුකක් නේද ඒ කියන්නේ මනස බෙදිලා තියෙන මනස මොකද්ද වෙලා තියෙන්නේ දෙක අරමුණු වලින් දෙපැත්තට බෙදිලා තියෙන තමන්ගේ ප්‍රඥාවෙන් කල්පනා කරලා තමන්ගේ ප්‍රඥාවෙන් කල්පනා කරලා ගේ කඩල දාන වැඩක් නැහැ මොකද්ද කරන්න ඕන මනසේ සිතුවිලි වලින් ඔබ අයින් කරන්න මනස තනි වෙන්න නම් ওই සිතුවිලි වල ප්‍රෝඩා ඔබ දැකලා ඒ සිතුවිලි වලින් ඔබ අයින් වෙලා යන්න ඕන සුදු කළු දරුවන්ට කමක් නැහැ ඒ සුදු කළු තුල තමාව දැනෙන්නේ නැත්තම් හොඳ නරක දරුවන්ට කමක් නැහැ ඒ හොඳ නරක තුලින් තමාව මතු වෙන්නේ නැත්තම් යහපත අයහපත දරුවන්ට හිතට කමක් නැහැ ඒ යහපත නිසාවත් අයහපත නිසාවත් තමන්ගේ මනසේ කම්පන හටගන්නේ නැත්තම් ඒ කියන්නේ කම්පන හටගන්නේ නැති වෙන නම් එතන ඔබ නැති වෙන්න ඕන එතන ඔබ නැහැ කියන්නේ ඒක නිදහසින් පරණගෙන සිටුවේ ඒවා අනන්ත ආකාශයේ දිවි යන සිතුවිලි හරිම නිදහස් දැන් බලන්න බුදුහාමුදුරුවෝ හිතේ සිතුවිලි අට ගන්නවා රහතන් වහන්සේලාගේ හිතේ සිතුවිලි අට ගන්නවා නමුත් ඒ කිසිදු සිතුවිල්ලක උන්වහන්සේලා දැනෙන්නේ නැහැ හරිම නිදහස් දැන් බුදුහාමුදුරුවන්ට එන බුදුහාමුදුරුවෝ කිසිම සිතුවිල්ලක බුදුහාමුදුරුවෝ නැහැ එතන තියෙන නිදහස් පරිසරයක ගලා යන සිතුවිලි ටිකක් විතරයි. බාර බුදුහාමුදුරේ මානසර පොච්චර නිදහසක් ඇත. ඒ තුළ බුදුන්වහන්සේ දැනෙන්නේ නැත්තම් රහතුන්ට තමාව දැනෙන්නේ නැහැ. උන්වහන්සේගේ මනසේ නිදහසේ සිතුවිලි ගන්නවා පමණයි. ඒ කිසිදු සිතුවිල්ලකේ තමාව මතු වෙන්නේ කවුරු හරි කළු ඇඳගෙන ආවත් උන්වහන්සේට දැනෙන්නේ නැහැ. කවුරු හරි සුදු ඇඳගෙන ආවත් දැනෙන්නේ මොකද කළු සුදු තුලින් තව මතු වෙන්නේ නැති නිසා. කවුරුව ගැහණියෙක් වුණත් උන්වහන්සේට දැනෙන්නේ නැහැ. කවුරුව පිරිමියෙක් වුණත් උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. මොකද ගැහණු පිරිමි බව තුලින් උන්වහන්සේ මතු වෙන්නේ නැති නිසා. උන්වහන්සේගේ මනස නිදහස්. සියලු බාහිර සිතුවිලි ඔක්කොම දැන් බලන්න ඔයි වාර්වල ඉන්න තරම ඔබට ඔබව නොදරී ගියොත් මොකද බලන්නේ නිදහස් වූ මනස ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ලෙඩ රෝග ගැන කියවට මම හිතන්නේ ඒ වචනත් එක ඔබට ඔබව දැනෙන දැන් මම මෙතන රහතන් වහන්සේලා තියාගෙන ලෙඩ රෝග ගැන කියන දැනනවද උන්වහන්සේ ඉනහ වෙනවා නියමයි ෂෝ තව හැදෙන්න උන්වහන්සේලාට කියන ඔබලාගේ ගිහි කාලේ දරුවන් මැරෙනවා ඉතින් මැරෙච්චාවි දැන් මම ඔබට කියන උඹලාගේ දරුවන් ගෙදර යනකොට මැරෙනවා. ඒතර මොකෝ වෙන්නේ? එක්කෙනෙක් කලව කියන උඹේ දරුව තුන්දෙනාම මැරියන් ගෙදර යනකොට කියලා මොකෝ වෙන්නේ? ඒයි මට හින ගහන්න පං කියතියම්. ඒ කියන්නේ දරුවන් තුලින් ඔබට මොකද වෙන්නේ? ඔබව දැනෙනවා. ඒ දැනෙන නිසා ඔබ මහා චිත්ත පීඩාවකට පත් වෙනවා.
රහතන් වහන්සේ නමකට ගොස් අන්න ඔහුගේ දරුව මැරිලා ඊ කාලේ දරුව මැරිලා ආයලා වල දාන්න එච්චරයි. ඇයි ඒ ඇයන සිතුවිල්ල තුළ උන්වහන්සේව දැනෙන්නේ බලාලදීද බුදුහාමුදුරුව පිරුණා පාපු වෙලා රහතන් වහන්සේලා ඇඬුවේ කියලා අදන්නේ. ඇයි කියන්නේ බුදුහාමුදුරුව තුළින් උන්වහන්සේලා දැනෙන්නේ ආනන්ද ආමුදුරු අඬනවා. ඇයි අඬන්නේ? බුදු ආමුදුරු තුළින් උන්වහන්සේව දැනෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිමාප්පාය කියලා ආරංචිය බුදු ආමුදුරුවට එනකොට බුදු ආමුදුරු නිහඬවම හිටියා. ඇඬුවේ නැහැ. බැලඹුණේ නැහැ. ඇවිල්ලා කිව්වා බුදු ආමුදුරුවනේ මම පිරිමාප්පාන්න යනවා ගෙදරට. ඔබට යමකට සාරිපුත්ත ඒක ඔබම දැනගන්න. මට කියන්න දෙයක් නැහැ. මුගලන් මහරහතන් වහන්සේ ගුටි කාලා පිරිනුවම් පානේට බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ යං ගහන්න කියලා. මුගලන් මහරහතන් කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම පිරිනුවම් පාන මොග්ගල්ලාන යමකට කාලේ නම් ඒක ඔබම දැනගන්න. ඇයි තම ශ්‍රාවකයන් තමා උදෙසා වැඩ කළ පිරිනුවම් පානකොට උන්වහන්සේ මොකද වෙන්නේ? කම්පා වෙන්නේ. ඇයි ඒ කිසිදු ශ්‍රාවකයෙක් තුලින් උන්වහන්සේව දැනෙන්නේ නැහැ. ඇයි ද අපිට එහෙම වෙයිද? ඇයි හැම සිතුවිල්ලක් තුළින්ම අපිට දැනෙනවා කවුද? අපිව. ඒ නිසා අපේ මනස නිරන්තරම කම්පණයටපත් වෙනවා. ඒ නිසා අපි මේ ධර්මය ශ්‍රවණය කළා අපි උත්සාහ කරන්න ඕන. බුදුහාමුදුරුවන්ගේ සිතක් තරමට ගත්තොත් හොඳයි. එහෙම පුළුවන් උත්සාහවන්තයෙක්ට, වීරියවන්තයෙක්ට, ප්‍රඥාවන්තයෙක්ට ඒ මනස ඒ ස්වභාවයටම මනස නිදහස් කරගන්න. හැබැයි අපි මේන් අඩකට හරි ඇවිල්ලා ඉන්න ඕන. අඩුතරේ අර විසාකා වගේ විසාකාගේ මිනිපිරියම් මැරුණා. මැරුණට පස්සේ ඇයි අඬාගෙන කොණ්ඩෙ කඩාගෙන ආ බුදුහාමුදුරුවෝ ගාවට? බුදුහාමුදුරුවෝ ඇහුවා මොකෝ විසාකා අඬාගෙන කොණ්ඩෙ කඩාගෙන? අනේ බුදුහාමුදුරුවනේ මිනිපිරියම් මැරුණා. හරීම ලස්සන කෙල්ලා. හරී කීකරුයි. දානේ බෙදුවා. විසාකා ඒ වගේ 100ක් විතර හිටියොත් හොඳද? අම්මෝ බුදුහාමුදුරේ රත්තර. විසාකෝ එකක් මැරලා හොවන්නව නම් 100ක් මරනෝ කොහොම? එක එක්කත් එපා බුදුහාමුදුරුවනේ. ඇයිගේ දුක හැමම නිවිල ගියා? ඇයි නිවිල ගියේ? ඇයි නිදහසේ සේයාවන් දැකලා තිබුණා. දැන් මේ පින්නතුන්ගේ මිනිපිරියක් ඇවිල්ලා ආපු වෙලාවන් අපි ওই කතාව කරේ. ඵලයන් යන්න. දාන දෙන්නේ නැහැ කියලා. මූසල කතා කියන හාමුදුරුවෝ කියලා යන්න. ඇයි ඔබ නිදහසේ සේයාවන් දැක නැති? මෙයා කල්පනා ඔයලගේ ප්‍රිය මනාව දරුව මැරිලා මංගාවට එනකොට මං කර හොඳම වැඩක් උනේ. ඔයලා මොකද වෙන්නේ? ආපු පිරිකරේ පුළුවන් නම් මට ගහලා යන්න. මොකද බුදුහාමුදුරුව ජීවමාන කාලේ ජනතාව සැවැත් නුවරෙන් කෝටි පහක්ම නිදහසේ සේයාවන් දැක තිබුණේ. ඒ කියන්නේ ඔවුන් අනිවාර්යයෙන්ම නිදහසට යන පාර, නිදහසේ වටිනාකම, ඒ නිදහස පිළිබඳව කිසිම සැකයක් නැති වෙන ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරලා තිබුණා. අවබෝධයෙන් අවබෝධ කරලා තිබුණා. එහෙම ඒ නිදහසේ වටිනාකම වචනවලින්ව හෘද සාක්ෂියෙන් මං කියන්නේ අන්න එතෙන්ටවත් එන්න. අවසන් වෙයි කවදක හරි. නිදහසේ සේයාවන් දැක ගන්න. මනසේ සියලු සිතුවිලි වලින් ඔබ අයින් වෙන්න. එච්චරයි. දැන් අපිත් මේ නැවත මම මේ චිත්ත වීතියෙන් ඔයාලට ලෝකේ මායාකාරී ස්වභාවය පෙන්වන්න. අපි ගියපාර චිත්ත වීති කොළයක් දුන්නා. දුන්නනේ. ඒ අපි බුදුරජාණන් වහන්සේගේ චිත්ත වී අපි බලමු. දැන් බුදුරජාණන් වහන්සේ අර පුබ්බ පිලෝහිත කම්ම සූත්‍රය මම කිව්වා. ඒක දැන් අද කෙනෙක් ගෙනල්ලා තිබුණා මේ ෆොටෝකෝපි ගහලා මේ බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒකත් හරි වටිනා. මේ අපිට ගන්න දේවල් ගොඩාක් තියෙනවා අපේ නිදාසෙන මාර්ගය කරා යන ගමනේදී. මේක දේශනා කරේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරේ අනවතප්ත මහවිල් තෙරදී. බුදුහාමුදුර අනවතප්ත විල තියෙන්නේ කොහෙද? ඈ කොහෙද අනවතප්තය තියෙන්නේ?
හිමාලේ කොහෙ තියෙන්නේ හිමාලේ තියෙන ලස්සන විල ඒක ඒ වනය ආසන්නදී විල ගාවදී තමයි සංඝයාට මේ කතාව බුදුහාමුදුරුවෝ කිව්වේ අනෝතප්ත විල සමීපේ භික්ෂු සංඝයාට බුදුහාමුදුරුවෝ මේ දේශනාව කරා මහණෙනි මම විසින් කර්මයන් කරගත්තා ඒවයි විපාක අසන්න මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ මා විසින් කර්මයන් කරලද්දා මගේ කර්ම විපාක අසව් විපාක ශේෂ කර්ම බුදු බව ලැබූ කල්හිද විපාකදී බුදුහාමුදුරුවෝ මම රැස් කරපු කර්මය බුද්ධත්වයේ සාක්ෂාත් කරාට පස්සෙත් විපාක දෙනවා බුද්ධත්වයේ සාක්ෂාත් කරාට පස්සේ නව කර්ම හදන්නේ නැහැ හැබැයි විපාකේ මොද විපාක ශක්තිය නැතෝ ඉදිරියට සිත් පරම්පරාව පවත්වන්න පුළුවන් කම නැහැ. ඒ කියන්නේ බවාංග සිත කියන්නේ විපාක සිත. දැන් බුදුහාමුදුරන්ගේ ප්‍රතිසන්දියත් විපාක සිත. ඒක මහා කුසලයක්. ඈ ඊළාට බුදුහාමුදුරන්ගේ ජීවත් වීමේදී බුදුහාමුදුරන්ටවත් වර්ණේ අරමුණ වෙන විපාකයක් වශයෙන්, සද්දය ඇහෙන විපාකයක් වශයෙන්. එතන බුදුහාමුදුරන්ට ජීවත් වෙන්න බෑ ඉදිරියට මොකක් නැත්තන්ද? විපාක නැත්තන්. දැන් බුදුරජාණන් වහන්සේලට පුළුවන් ආවුස සංස්කරණය කරන්න. මොකද්ද කරන්න පුළුවන්? දැන් අපිට කරන්න බෑනේ. දැන් ඔහෙලට දැන් මැරෙන්න තියුණොත් පුළුවන් ද මරණය කල් දාන්න අවුරුදු 10කින් ඉස්සරහට. හැබැයි බුදුහාමුදුරන්ට පුළුවන්. කොහොමද ඒක කරන්නේ? ආවුස සංස්කරණය කියලා වචනයක් කාලා තියෙ. සංස්කරණය කියන්නේ මොකද්ද? සකස් කරගන්නවා. බුදුහාමුදුරන්ට පුළුවන් අතීත කර්ම ටිකක් ගෙනල්ලා විපාක ටිකක් දාන්න හිතරහට. දැන් උදාහරණයක් කියමු. දැන් අපි පාරක යනවා. පාරේ හැමතැනම වලවල්. මඩ වලවල්. මොන වලවල්ද? මඩ වලවල්. දැන් මොකද වෙන්නේ? කවුරු හරි ඉන්නව මඩේ යන්න කැමතිත් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන තියෙනවා ගල් ගොඩක්. මෙතන තියෙන මොකද්ද? ගලක් ගෙනල්ලා මෙතනින් තියෙනවා අඩියක් තියෙනවා. ගලක් ගෙනල්ලා ඉස්සරහට දානවා. ගලක් ගෙනල්ලා ඉස්සරහට දානවා. ඔකට තමයි ආව සංස්කරණය කරනවා කියන්නේ. ශේෂ විපාක ටිකක් ගෙනල්ලා ඉස්තරාට දාන්න. ආනහසයේ දිනුනු කළ සිතෙන් ඡන්ද චිත්ත විරය විමර්ශා වඩලා තියෙන්නේ. ඒ වගේ අයට පුළුවන් ආවස සංස්කරණය කරන්න. මොකක් කරන්න පුළුවන්ද? සංස්කරණය. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ පිරුණම් පාපු වෙලාවේ අසුව වුණාට ඕනනම් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ආයු කල්පය ගැන වාද විවාද තියෙනවා. ඒ කියන්නේ අඩුතරමේ අවුරුදු 120ක් හරි මේ ශරීරය තියාගන්න පුළුවන්. ඈ නමුත් උන්වහන්සේ යකඩ 70ක් ගලවලා අත්තරින්න ආසේ පරිනිර්වාණ මංචකයට යන මාස 3කට කලින් මොකද ආවස අත්තරියා. ඒ අත්තරිය මොකද්ද? මේ සංස්කරණය කිරීම අත්තරියා. බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන්න හිතුනේ බුදු වෙච්ච ගමම්මයි. බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන්න හිතුනේ කොයි වෙලාවේද? එතනින් එහාට උන්වහන්සේ ආවස සංස්කරණය කරගත්තා. ඒක තමයි අර කියන්නේ මායාවිල් ඉල්ලීමක් කරයි කියලා. මොකද කියන්නේ? දැන් පිරිනුවම් පාන්න කියලා ඉල්ලුවා. උන්වහන්සේ කිව්වා මම එහෙම පිරිනුවම් පාන්නේ. මම පිරිනුවම් පාන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ සත්‍ය අවබෝධ කරගෙන සත්‍ය මිහිතලයේ මත පිහිටුවාට පස්සේ. ඒ කියන්නේ වැරදි සත්‍ය වෙනුවෙන් තියෙන සියලු වැරදි අයින් කරන ඒ අය දක්ෂ වුණා දාට මම පිරිනුවා ඒ වෙනකන් උන්වහන්සේ ආවස සංස්කරණය කරනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ නිදහස ලබා ගත්තනේ. නිදහස ලබාගෙන නිකා හිටියද? අවුරුදු 45ක්ම මොකද වෙන්නේ? නිදහස මොකටද ධර්ම දේශනා කරේ? උපාධියක් දෙන්නද? නැහැ නිදහස ලබා දෙන්න. කොටුණු මනසන් නිදහස් කරන්න උන්වහන්සේ විප්ලවයක් කරා. ඒක කොයි කොයි ආරේ උන්වහන්සේ වැඩියද? ලංකාවටත් තුන් පාරක් ආවා. මැද පෙරදිගට වැඩලා තියෙනවා. දිව්‍ය ලෝකෙට වැඩලා තියෙනවා. බ්‍රහ්ම ලෝකෙට වැඩලා තියෙනවා. මම්මාවත් දිගේ වැඩියා. උන්වහන්සේ කිව්වා එක තැන එකපාරේ දෙන්නේ යන්න එපා ඒ නිදහස් වීමේ මාර්ගය ඇති වෙන හැම තැනටම පෘථුවේ පතරවන්න පෘථුවේ කොහෙවත් ප්‍රඥාවන්තයෙක් ඉන්නව නම් ඔහුට ඒ මාර්ගය නොඇසී ඉන්න ඉඩ තියන්න එපා ප්‍රඥාවන්තයෝ නිදහස් වෙන ඒක උන්වහන්සේ මුලින්ම කිව්වේ නිදහස ලබා ගත්ත අයට දැන් උන්වහන්සේ ඉදිරියේ නිදහස ලබා ගත්ත මුල්ම 60 දෙනාට කිව්වා එකමග දෙන්නේ යන්න එපා ඔබ මේ මහා පෘථුවී තලයේ ප්‍රඥාවන්තයන් උදෙසා යන්න ඒක තමයි උන්වහන්සේගේ විප්ලවය. දැන් ඔයාලා ওই DVD ගහලා බෙදනවා. ඒ වචන වලින් රවුපිලි රවු දෙන්නේ උන්වහන්සේ මිනිස්යන් වෙත දායාද කරපු නිදහස. ඔයගොල්ලෝ මේ මාර්ගය මම කියනකොට ඒව තව අයට කියලා දෙන්න උත්සාහ කරනවා. ඒ රවුපිලි රවු දෙන්නේ එදා උන්වහන්සේ ලබාගත් නිදහස.
එවැනි ශ්‍රමය කාලය ධනය කැප කරනවා. ඒ රෞපිලි දරව දෙන්නේ බුද්ධ ගයාවේදී බුදුහාමුදුරන්ගේ ලබාගත් නිදහසේ බෙදියාම තාමත් මනුලව අලුතෙන් උපදින ප්‍රඥාවන්ත මිනිස්සු වෙත ඒ නිදහස දායාද වෙමින් පවතිනවා. දිව්‍ය ලෝකේ ඉන්න ප්‍රඥාවන්ත දෙවරුන් වෙත ඒ නිදහස දායාද වෙමින් පවතිනවා. බඹලෝවේ ඉන්න ප්‍රඥාවන්ත බ්‍රහ්මරාජයන්ට ඒ නිදහස දායාද වෙමින් පවතිනවා. ඒ නිදහසේ විප්ලවය කරේ උන්වහන්සේ. ඔයලා අහලා තියෙනවා බුදුහාමුදුරන්ගේ දිනචර්යාවේ උන්වහන්සේ සැතපුණේ පැය දෙකයි. නිදහස ලැබුවා කියලා නිකා හිටියේ නැහැ. ඒ නිදහස අනිත් අය නිදහසට පත් කරන්න අප්‍රමාණ වෙහස දරුවා. උන්වහන්සේ මේ පෘථුවේ ලබා ගන්න ජයග්‍රහණයක් තිබුණ නැහැ. මිනිසු තුන පළඳින්න ඔටුන්නක් තිබුණ නැහැ. එහෙම දෙයක් උන්වහන්සේට දැනුනේ නැහැ. Tamanට ඔටුනු පළඳින්න එහෙම එකක් දැනුනේ නැහැ. උන්වහන්සේට ඕනුනේ ප්‍රඥාවන්ත යමෙක් කොහෙද ඉන්නේ? ඔවුන් මේ නිදහසට පත් විය යුතුයි යන්න පමණයි. එනිසා ඔබ කවුරු හරි මේව DVD ගහලා බෙදනවා, මේ ධර්මයේ කියලා දෙනවා, මේ ධර්මයේ අනුගමනය කරනවා, නිදහසේ මාර්ගය හොයනවා, අනිත් අයට මේ නිදහසීමේ මාර්ගයට කතා කරනවා, ඒක අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතු දෙයක්. ඒකට අපි කණ්ඩායම් ගැසිය යුතු නැහැ. අපිට කණ්ඩායමකින් මුදුන්පත් කරගන්න කිසිදු අරමුණක් නැහැ. අපිට එන්නේ මිනිස්සෙක්ට මේ තමන්ගේ සම්මෝහය නිසා, අවිද්‍යාව නිසා තමන් මොකද වෙන්නේ? තමන්ට තමන්ගේ නිදහස දැනගෙන නැහැ. ඔව්. ඔව් හැර යමා යන හැම දෙයක් එක්කම බැඳීම හදාගෙන ඉන්නවා. ඔව් ඒ නිසා අනන්ත පීඩාවන්ට ඔබසේම පත් වෙනවා. ඔබ ඔබේ මනස පත් වෙන ආසේම අන් අයත් ඒ බැඳීම නිසා පීඩාවට අනිවාර්යයෙන්ම කෙදිනකෝ පත් වෙනවා. ඒ පීඩාවට පත් වෙන කලින් ඔහුගේ මනසට නිදහස් වෙන ශක්තියක් සපයන්න විතරයි අපිට අවශ්‍ය. ඒකට කණ්ඩායමක්වත් ඒකට කිසිම දෙයක් ඉන්න ඕන නැහැ. තම තමන්ට තනි තනියෙන් අනිත් අය නිදහස් වීමේ මාර්ගය කිව්වම තමන් ලබා ගන්නව නිදහස කියලා දෙන්න. තමන්ට දැනෙන සාන්තිය කියලා දෙන්න. තමන්ට ඒ මගේ යන්න අමාරුයි කියලා දැනවට තව අයට උදව් කරන්න. ඒ උදව්වෙම ඔබටත් යා හැකි. දැන් බලන්න ඉහළට යන්න ඉන්න මිනිස්සෙට උදව් කරාම එයා ඉහළට ගියා ගමන් එතෙන්ට කවුරු ගෙන්නව ගන්න? උදව් කරපු අය ගෙන්නව ගන්න. එකක් තමයි තමාට ඉහළට යන්න බැරි නම් ඉහළට යන එක බල උදව් ගන්න එක. ඒක හොඳ කපටි වැඩේ. ඕදෑය රජ වුණෝදී රජමාලිගාවට ගිහිල්ලා කන්න පුළුවන්. ඒ වගේ තමයි ඒ මාර්ගය යන ප්‍රඥාවන්ත මිනිසුන්ට උදව් කරාම ඒ ප්‍රඥාවෙන් තමන්ටත් ඒ ගමන යන්න මොකද වෙන්නේ? අවස්ථාව සැලසෙනවා. එක්කෝ උදව් කරන්න, එක්කෝ යන්න. දෙකම එකයි. උදව් කරත් ඒ මගම තමයි යන්නේ. මොකද අනිත් අය ගියාම මුලින්ම මේ මාර්ගයේ ගිහිල්ලා නිදහස ලැබුවා මුලින්ම උදව් කරන්නේ මොකද්ද? ඒගොල්ලෝ හොය හොය ආවිල්ලා උදව් කරනවා. උදව් කරපු අය හොය හොය ආවිල්ලා උදව් කරනවා. වෛරක්කාරයන්ටත් උදව් කරනවා. උදව් කරපු අයටත් උදව් කරනවා. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ එයාගේ යාළුවන්ට කොච්චර උදව් කරාද? සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ යාළුවන්ට මරණ මංජකයට ගිහිල්ලාත් උදව් කරා. මේ මැරෙන්න ඕන නැවෙන්න ගිහිල්ලා ගියා. ගිහිල්ලා කිව්වා මෙහෙම හිතන්න, මෙහෙම හිතන්න, මෙහෙම හිතන්න කියලා නිදහස් කරා. තමන්ගේ යාළුවෝ ධන කුහෙරය ගිහිල්ලා කියන මෙහෙම කරන්න, මෙහෙම කරන්න, මෙහෙම කරන්න කියලා කොහොමද නිදහස් කරන්නේ? දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ගැලවුම් කාරයා. බුදුහාමුදුරුවෝ කියන මේ පැත්ත ගිහින් ගලව ගන්න. උන්වහන්සේ මේ පැත්තට ගියොත් දසදහස් ගාණ ගැලවෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වේ සාරිපුත්තයන් යම් පැත්තක වැඩ හිටියෝ මට මේ පැත්ත ගැන බලන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොග්ගල්ලාන යම් පැත්තක වැඩ හිටියද බලන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ? මුගලන් මහරහතන් වහන්සේ හරිම පුදුමයි. අඬද්දි අඬද්දි තුවාලෙට අත දාලා හැර ඔක්කොම අයින් කළා, බෙහෙත් දාලා එකපාර වහන. මුගලන් මහරහතන් වහන්සේ ලෙඩ සුවපත් කරන විදිහ හරි භයානකයි. ඒ කියන්නේ සිහිවට්ට විකල් කරන්නේත් නැහැ. සිය නැති කරන්නේත් නැහැ. බලාගෙන ඉඳි තුවාලෙට අත දාන. අත දාලා මොකද කරන්නේ? ඔක්කොම හැරව අයින් කළා, ඔක්කොම පිරිසිදු කළා, බෙහෙත් දාලා වහලා දාන එකපාරයි. හැබැයි පවණක් ඇත්තෝ මොකද වෙන්නේ? තුවාලෙට අත දානකොට මොකද වෙන්නේ? උන්වහන්සේට පොළු අරගෙන. ඒ කියන්නේ මොකද්ද? මුගලන් මහරහතන් වහන්සේ කෙලින්ම මිනිසුන්ගේ මමත්වයට ඩිරෙප් පහර දෙනවා. දැන් ඔබේ මමත්වයට පහර දුන්නොත් මොකෝ වෙන්නේ? ඔබ කඩාගෙන වැටෙන. ඔබට එතකොට මේ පහර දෙන කෙනා පේන්නේ කවුරු වශයෙන්ද? යක්ෂයෙක් වශයෙන්. ඒ කියන්නේ හරියට ඔබේ තුවාලෙට අත කෙලින්ම ඇතුළට දැම්ම වාගේ. දැන් කොලේ ලියපු කෙනා නැගිටින්න ගියොත් එයායි මොකද වෙන්නේ? එයාගේ තුවාලේ ඇතුළට අත ඔබ වාගේ. හැබැයි ඔහෙලා මෙතෙන්ට තුවාල ටික ගෙනල්ලා මට ඔබන්න දෙන්නේ. මම ඉතින් අර මේ
කතුරට පුළුන් කෑල්ලක් කරා මෙහෙම ගානෝ මෙහෙම ගානෝ ගගා කබුල්ල ගලවන්න හදන කල්පනා කරලා ඔබ හැමතිස්සෙම මම අත දාන්න හදනකොට මොකද වෙන්නේ අත් දෙකක් තියලා වහගෙන ඔළුවක් තියලා වහ ගන්නවා එපා දැන් කාට හරි ප්‍රශ්නයක් ආවොත් වචරත් අමතක නෝ ඒ අමතක වෙන්නේ නැහැ එයාට ඒ අහන ප්‍රශ්නේ තුල එයාව දැනෙන්න පටන් ගන්න ඒ කියන්නේ දැන් තුවාලෙට වැදිලා හැබැයි හරව එළියට ගන්න දෙන්නේ අඬ කෑ ගහලා කියන මූණෙන් කියන හරව දාන්න එපා මටම තියන්නේ කුණු වෙලා පැහවන්න ඔහේ කවන්නේ කුණු වෙලා බේරිලා පිළිකාවක් ඇදිච්ච ආයේ ඔබ වහන්සේ අත නොදා ඉන්න මම කල්පනා කරලා බලන්න ඔබේ මමත්වයට මමත්වයේ තියෙන තැන් මම දන්නවා ඒවට මම පහර දීපු ගා ඔබ මේ ඇතුලෙන් අංග ඇතුලෙන් ඉන්දර විසු වෙනවා මොනවද ඉතින්නේ එතන මොකද වෙන්නේ හිමීට ඇස් වලින් කියනවා අනේ එපා ඒ තුවාලෙට එහෙම තියන්න දීලා ඔබ වහන්සේ මට මොනවා හරි කරගන්න අය මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේ ප්‍රදේශයකට ගියොත් මොකද වෙන්නේ තුවාල දැක්කොත් අත දාලා මොකද කරන්නේ අඩාදි කෑ ගහදි සුවපත් කරලා දෙනවා සුවපත් වෙච්ච අය මොකක් කියන්නේ ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ සාරිපුත්ත හරියට අම්ම කෙනෙක් වගේ මොග්ගල්ලාන හරියට මොකද්ද තාත්තා වගේ කිව්වේ නේ බුරු කියන්නේ බා කවුරු කවුරු වගේද කිව්වේ දැන් දරුවෙක් වදන්නේ අම්මා සාමාන්‍ය ලොකු කරන්නේ කවුද ඈ ආච්චි හරිය ඉන්නෝනේ කිරිය අම්මා හරිය කවුරු හරි අන්න ඒ වගේ කෙනෙක් කිව්වා එයන් දරුවා ලොකු කරලා හදනකොට මොකද වෙන්නේ? එයාට ගහන්න ඕන, බනින්න ඕන, තරවටු කරන්න ඕන නැත්තම් මොකද වෙන්නේ? එයා හොඳට හැදෙන්නේ නැහැ. එයාට දඬුවම් දෙන්න ඕන කාලට දඬුවම් දෙන්න ඕන, නොදී ඉන්න කාලට නොදී ඉන්න ඕන. එහෙම තියෙන. ඒ වගේ හැබැයි ඒ වගේ. ඉතින් ඒ කියන්නේ උන්වහන්සේ රිදෙන්නම මත්තේට දීලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරන සූත්‍ර වලින් ඒක දැනෙනවා. දැන් දැක්කනේ සක්ක දෙවියන්ට මොකද කරේ? ඈ? එයාගේ මාලිගාව හොලවල කුඩු කරන්න හැදුවේ. සක්‍රදේවිය අවිල්ල කෝ අනේ පා තුවාලෙට ගහන්න එපා. ඒ නිසා බ්‍රහ්මයන්ට මොකද කරේ? මිනිස්සයන් පමණක් නෙමෙයි බ්‍රහ්මයන්ට පා උන්වහන්සේගේ වචන බ්‍රහ්මයන්ගේ මමත්වයට දරුණා. ඒ ධ්‍යාන බලෙන් උන්ට උන් මැවිලා තිබුණේ. උන්වහන්සේ මමත්වයට පාර දුන්න බ්‍රහ්මයා කියන මේ කට්ටිය ඉස්සරහම මට මොකක් කියන්න එපා කියලා. ඒ වගේ සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේ නිසා බොහෝ අය සුවපත් වුණා. තමන්ගේ මනස උපරිම නිදහස වෙතට ගත්තා. ඒ හැමම ගත්තේ තමන්ගේ මමත්වයේ දිය කර හරින් මොනවද දිය කර හරින්ද? බුදු සාරිපුත්ත මහරහතන් වහන්සේ මාර්ගය ආරම්භ කරන්න උදව් කරාට පස්සේ ඒක නිදහස ප්‍රත්‍යක්ෂ කරාට පස්සේ උන්වහන්සේ තවත් පුතඥාන මිනිස්සු හොයාගෙන යනවා. ප්‍රඥාවන්තව කවුද හොයාගෙන යන්නේ? උන්වහන්සේ මොකද කරන්නේ? කතුරක් අරගෙන තෙල් ගන්න වගේ තමයි කරන්නේ. ඉතින් ගොඩා මුගලන් මහරහතන් වහන්සේට වඩා සාරිපුත්ත මහරහතන් වහන්සේට ගොඩක් අය කැමති වුණා. දැන් අදට වුණත් ඔගොල්ලෝ භික්ෂුවකෙන් බලාපොරොත්තු වෙන ඉරියව් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉරියව්. කා ඉරියව්ද? ඒව තමයි පොත්පත්වල අහලා තියෙන්නේ. ඒක නිසා පින්නතුරි කොහොම හරි නිදා අර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියට අවසංස්කරණය කරනවා. ඉතින් උන්වහන්සේ අපි ඒව පරිනිබ්බාන සූත්‍රයේදී අහලා තියෙනවා. දැන් අපි කියන්නේ අනෝතප්ත විල සමීපයේදී බුදුහාමුදුරුව තමන්ට විපාක ශක්තිය තීච්ච කෙවුව හැටි පෙර සුද්‍ර ජාතියකට අයත් මුණාලි නමින් ඉපිදෙන කල්ලි ක්ලේශයන්ගේ නිඳා නොකලතු සරබූණන් පසේ බුදුන් වහන්සේට මම නිඳා කළෙමි. මොන බුදුහාමුදුරුවන්ට සරබූ කියලා පසේ බුදු කෙනෙක් කියනවා. පසේ බුදු කෙනෙක් උන්වහන්සේට ක්ලේශ ධර්ම නැහැ. හැබැයි මම ක්ලේශ තියෙයි කියලා නිඳා කරා. ඒ කර්මයේ විපාකයෙන් බොහෝ කල් නිරේ සැරිසරුවා. දහස් ගානක් අවුරුදු බොහෝ දුක්ින් දෙමි. ඒ කර්මයාගේ අවශේෂ විපාක වශයෙන් අන්තිම භවයේදී සුන්දාරිකානම් පරිබ්‍රාජිකාව නිසා නිന്ദා වචන අසන ලදී. හැබැයි උන්වහන්සේ නිന്ദා හුවට නිന്ദා කරන කිසි කෙනෙක් කෙරේ කිපෙන්නේ නැහැ. ඇයි කිපෙන්නේ නැත්තේ? උන්වහන්සේ පරම සත්‍ය අවබෝධ කළා. උන්වහන්සේ දන්නවා මේ එන්නේ මොකද්ද? විපාකේ, තමාගේ විපාකේ. දැන් අපි මේකෙන් ඉගෙන ගන්න ඕන තමයි අපිට කවුරු හරි නිന്ദා කරොත් අපි කරපු කර්ම විපාකය අපිට අර කවුරු ප්‍රශංසා කරොත් ඒකත් කර්ම විපාකය. ඒ නිසා ඒවට කලබල වෙන්න එපා. ඒවට වෛර බඳින්න අවශ්‍ය නැහැ. දැන් බුදුරජාණන් වහන්සේම කියනවා සුන්දරී මරලා හංගලා නොකරපු දෙයකට චෝදනා කරන්න හේතුව තමයි මොකද වරදක් නැමැති මොන සරබූණම් පසේ බුදු හාමුදුරුවන්ට
මම නිඳා කරා සුද්ධ ජාතියකට අයත් මුණාලි නමින් ඉපද. ඒ කාලේ නම මොකද්ද? මුණාලි. ඒක කර්මය ඒ නිඳාවේ විපාකයේ වශයෙන් මම කොහෙද ඉපදුනේ? අපායේ ඉපදුනා බොහෝ වාරවල. ගොඩාක් දුක් ඉඳ. ඒක දැන් ඉතුරු වෙලා තියෙන ශේෂය. ඒ ශේෂය වශයෙන් අවසන් භවයේ මොකද්ද වෙන්නේ? සුන්දරේ මරලා අනිත් අය හංගලා බුදුහාමුදුරු දූෂණය කළා මැරුවයි කියලා බලන්න. අද කාලේ වගේනේ. බුදුහාමුදුරුට බලන්න අද කාලෙත් සමහර අය මරන ගමන් අනිත් අය අල්ලගෙන යන. ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා නිඳා කරනවා. ඊට පස්සේ පත්තරවල ලියන අපේ ගෙවල් කැඩුවා. අපිට පාරට බහින්න දුන්නේ නැහැ. හැබැයි අවසානයේ ඒගොල්ලෝ වරද කළා නේ. හැබැයි ඒගොල්ලෝ වරදක් කළා නැද්ද? කළා තියෙනවා. ඒක කොහෙද කරාද කියලා බලන්න බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥාණය ඒගොල්ලොන්ට බුදුහාමුදුරු හිටියනම් දන්නව මෙන්න මේක නිසායි තමයි මේක මෙයාට වෙන්නේ. දැන් බලන්න දැන් අපි ඒකට අහුුන්නේ නැහනේ. දැන් සමාහට ඒකම අපිටත් හෙට වෙන්න පුළුවන්. නොකරපු වරදට චෝදනා කරලා අරයි යන්න පුළුවන්. එතන මොකෝ වෙන්නේ? එතන ඔහෙලා මේ පන්තියට ආවයි කියලා ඔල ඔක්කොම එකතු වෙලා මට නිඳා කරන. අනිතා නිඳා කරන. එතන මොකද වෙන්නේ? ඒක ලැබිය යුතුයි. මොකද? ඒ කරපු දේ අනිවාර්යෙන් අපිට එනවා. ඒ කරන්න දෙයක් නැහැ. ඉතින් ඒකට අපි තේරුම් ගත්තට පස්සේ මොකද වෙන්නේ? අපිට දඟලන්න දෙයක් නැහැ. තමන්ම කරපු දේ තමන්ට ලැබෙනකොට මොකද තියෙන සතුටින් බාර ගන්න විතරයි තියෙන. අයි තණ්ඩන්න දොඩන්න දෙයක් නැහැ. මැරෙන්න දෙයක් නැහැ. හිරේ නම් හිරේ. ගෙදර නම් ගෙදර. කැලේ නම් කැලේ. එච්චරයි. ඉන්න දණ ඉදා හිතා දාගත්ත විවරයි. දැන් මේකට අපිට ඒවට ගන්න පුළුවන් මේ මේ සූත්‍රේට පුබ්බ පිලෝහිත කම්ම පුබ්බ කම්ම කියන්නේ පෙර කර්ම. දැන් අපි චිත්ත වීතිය බැලුවට පස්සේ බවාංග සිත තියෙනවා. මොකද්ද තියෙන්නේ? බවාංග සිත. ඊළඟට තියෙනවා බවාංග චලන. මේ දෙකම මේ දෙකම උපදින්න හේතුවක් වෙන්නේ මොකද්ද? පෙර කර්ම. මොන කර්මද? පෙර කර්ම. පෙර කර්ම. ඊළඟට තියෙනවා බවාංග උපච්ඡේද. මොකක්ද තියෙන්නේ? බවාංග උපච්ඡේද. උපච්ඡේදනේ. පරිච්ඡේද උපච්ඡේද. මොකද? ආ හරි. මේ අම තමයි කියන්නේ උපච්ඡේද කියලා. හරිද? මොකද්ද? පෙර කර්ම. ඊළඟට තියෙනවා මොකද්ද? පංචද්වාරා ඒ සිතට කර්මය බලපාන්නේ. අපි ඒව පස්සේ ඉගෙනගමු. ඊළාට තියෙනවා මොකද්ද? දැන් එහෙන් දකින්නවන වර්ණයක් චක්කු. කණෙන් අහනවන සද්දයක්. අපි බලමු සෝත විඥානෙකම. මොන විඥානේද? සෝත විඥාන. ඒකටත් බලපාන්නේ මොකද්ද? පෙර කර්මයේ හේතුව ඒ සිත උපදින්නේ. ඈ? ඊළාට උපදිනවා මොකද්ද? සම්පටිච්ඡන්. මොකද්ද උපදින්නේ? සම්පටිච්ඡන්න සිත. දමයේ ගියසතිය ගියාදුන එකටත් හේතු වෙන්නේ මොකද්ද? තව ඉස්සරහට යන මේ මේ වීති ගොඩාක් තේරෙන්න ගනි. තයි ඊළඟ උබන මොකද්ද? සම්තිරණ සිත. ඒ විදියට තමයි හිතක් යන්නේ. එකට බලපාන්නේ මොකද්ද? පෙර. ඊළඟ උපදින ඔත්තපණ. එකට කර්මයේ බලපෑමක් නැහැ. දැන් මේ දක් මෙතෙන්ට දක්වාම මේ සිත් උපදින්න ප්‍රධාන හේතුවක් වෙන්නේ මොකද්ද? කර්ම ප්‍රත්‍ය. මොන ප්‍රත්‍යද? තමන් පෙර භවයන් වලදී සස් කරපු කර්මය. ඒ වගේම බුදුහාමුදුරුවෝ සද්දයක් ඇහුවත් මේ දක්වාම මේ සිතිටිවිලි ටික මේ විදියට වැඩ. දැන් සුන්දරී මරුවා කියලා අනිත් අය බයිනවනම් ඒ සෝත විඥාන උපදින්නේ මොකද? පෙර කරපු අකුසල කර්මයන් නිසා. මොන කර්මයන් නිසාද? අකුසල කර්මයන්. හොඳක් ඇහෙනනම් ඇහෙන්නේ කුසල කර්මයක් නිසා. ඊළඟට පහල වෙනවා ජවන්. මොනවද පහල වෙන්නේ? දැන් බුදුහාමුදුරුන්ගේ ජවන් වලින් කර්මය සකස් කරන්නේ නැහැ. ඒක අනාගත කර්ම නැහැ. මොනවද නැත්තේ? අනාගත කර්ම නැත. ඥාන සම්පයුත්ත ජවන්. ඒ කියන්නේ උන්වහන්සේ නැවත උපදින්නේ ප්‍රතිසන්දියට අවශ්‍ය සියලු කර්ම වනසා ඇත. ඇයි වනසලා තියෙන්නේ? මේ අවබෝධය නිසා. මොකක් නිසාද? අවබෝධය නිසා. ඒ නිදහස දැකලා ඒකයි වෙනසලා තියෙන්නේ. වෙනසුණාම ඔක්කොම කර්ම. දැන් ওই වගේ බුදුරජාණන් වහන්සේ විස්තර කරපු තමන්ට විපාක අවස්ථා 12ක් තියෙනවා. තව එකක් විස්තර කරන්න. මොකද වෙලා තියෙන්නේ? ඒ එයාගේ විරුද්ධකාරය පිටට අරගෙන කොන්ද දෙකට කඩලා. දැන් ඒකෙන් ගොඩාක් සංසාරේ දුක් විඳලා ශේෂ විපාකේ වශයෙන් උන්වහන්සේට නිතරම පිටකොන්දේ ආබාධයක් දෙනවා. දැන් බල පිටකොන්දේ ආබාධයක් දැනෙන චිත්ත වීතිය මොකද්ද?
බවාංග සිත මොන සිතද බවාංග සිත ඊළඟට බවාංග චලන බවාංග උපච්ඡේද පංචද්වාර වර්ධනය කොන්දේ උපදිනවා නම් මොන විඥානද කාය දුක්ඛ සහගත කාය විඥානේ මොන සහගතේ දුක්ඛ සහගතයි විපාක සිත මොන සිතක්ද කාය විඥානේ යනු විපාක සිත ඊළඟට උපදිනවා මොකද්ද සම්පටිච්ඡන්නේ සම්තිරණේ වොත්තපණේ හැබැයි දුක දුක්ඛ සහගත ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කායික දුක දැනෙනවා හැබැයි මානසිකව දැනෙන්නේ නැහැ ඒ කියන්නේ ඒකෙන් කර්ම හදන්නේ නැහැ බිඳුවයි එයාට පෙර විපාකය දැනෙනවා වර්තමානයේ විඳවන්නේ දැන් අපිට පෙර විපාක පිට කොන්දේ ආබාධයක් ආව වැඩිපුර විඳවන කොන්දේ ආබාධය නිසාද ඒ කොන්දේ ආබාධය හිතට ගිය නිසාද හිතේ ඒක හිත නිදාස් නැහැ ඒක ඒ කොන්දේ ආබාධය තුල තමා හදා ගන්න හදාගත්ත ගමන් මොකද වෙන්නේ දැන් ආබාධය හොඳ වෙලා ඒත් හිතට හරි නැහැ බලපන් පොඩ්ඩක් ඔන්න හොඳම උදාහරණය දතක්කා කියන්නේ නෝ. ඒ දතක්කා කියනකොට මොන විඤ්ඤාණයද වැඩිපුර පහළ වෙන්නේ? දුක්ඛ සහගත කාය විඤ්ඤාණ. දැන් දතව ගලවන්න යනවා. ගලවන්න යනකොට කොහොමද වේදනාව එනවද අඩු වෙනවද වැඩි වෙනවද? දැන් GestureDetector තියෙන වේදනාව තමයි මෙතන කොහොමද තියෙන්නේ? දැන් මේක වැඩි වෙන්නේ මොකද? හිතේ හිතේ. හිරිවට්ටක් නැතුව ගලවනව නා කියලා අහවනවා. දැන් මොකෝ වෙන්නේ? හිරිවට්ටක් නැතුව ගලවනවායි කියලා හේනෝ දැන් මොකෝ වෙන්නේ? තාම ගලවලානේ. නක බලන්න ගලවල නැතුවත් ඔහෙලට දැන් දත් එක්කම දැනෙනවනේ. ඒ ඔයි දත් ටිකට කොච්චර බැඳිලාද? නකෝ මම දත් ගලවන දොස්තර කෙනෙක් නෙවෙයි දැන් පමණක් අය කටත් වහගෙන දත් ටිකත් විකාගෙන. ඒ හිතා ගන්න පුළුවන් තම දත් තුලින් තමාව හදාගන්න හැටි. يعني දත් තුලිනුත් ඔබට ඔබව මැවෙන. ඔයා කාට එක. එතකොට ඒ අවස්ථාවත් කිව්ව බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෙරමම කාස බුදුරජාණන් වහන්සේ කාලේ ජෝතිපාල නම් මානවකෙක්ව ඉපද. උන්වහන්සේට ওই මුණ්ඩයාට සම්බෝධි ඥානය කොයින්ද? මුණ්ඩයා කියන්නේ කවුද? කෙස් මුඩු කලපු කෙනාට කොහෙද බුදුබව? සම්බෝධි ඥානය ඉතා දුර්ලභයි අය කියමි. ඒ කියපු කර්ම විපාකෙන් උරු වේලාවේ සයාවුරුද්දක් බොහෝ දුෂ්කර ක්‍රියා කළෙමි. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ සය අවුරුද්දා දුස්ක්‍රියක් යා ඇයි මේ විදිහට කර්ම දැන් අපිට ඔතන තියෙන ප්‍රශ්නේ කර්මද අපිට කර්ම නතර කරන්න තාම බැරි ඇයි කර්ම නතර වෙන්නේ නැත්තේ අපි අර නිදහස දැකපු නැති නිසා නිදහස දකින්නකොට කර්ම සිද්ධ වෙනවා අපේ ජවන් වල නිතරම කර්ම හැදෙනවා මේ පෙර කර්ම මේ නව කර්ම ඔච්චරයි මේ ඉස්සෙල්ලා හදපු චිත්‍රපටිය මේ දැන් අනාගතේට හදන චිත්‍රපටි ඇයි මේ දෙකම යන්නේ අපි නිදහසක් දැකලා හිත අයින් වෙලා ගිහිල්ලා නැහැ මේ ජවන් වලින් අපිව හදා ගන්නවන්නේ ඒකයි වෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ තව කොච්චර කර්ම තියෙන්නේද නමුත් දැන් ඒව විපාක දෙයිද එහෙ නැත්තේ උන්වහන්සේ නිදහස තුල ඒකාත්මික වෙලා බුදුහාමුදුරුවෝ මේ පන්තියෙත් වැඩ ඉන්න හැබැයි කර්ම විපාක දීම නැහැ කර්ම රැස් කිරීමකුත් කොහොමද කො පන්තියේ ඉන්න බුදුහාමුදුරුවෝ ඔයලයි සිතුවිලි ගලන්නේ ඒ බුදුහාමුදුරුව ඔහෙලට නොපෙණි. බුදුහාමුදුරුව පිරුණම් පෑවට උන්වහන්සේ සදාතනිකයි සදාකාලිකයි. ඇයි? බුදුහාමුදුරුව පිරුණම් පෑවට නිර්වාණය පිරුණම් පාන්නේ නැහැ. බුදුහාමුදුරුවගේ අවබෝධයේ නිර්වාණ ධාතුවයි. ඒ නිර්වාණ ධාතුව හැමතැනම තියෙනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේලා පසේ බුදුහාමුදුරුව රාහතුන් සෑම තැනකම වැඩ ඉන්නවා ප්‍රශ්නේ තියෙන්නේ උන්වහන්සේලා අතුලට අපි අතුල් වෙන්න දන්නේ නැතිකම කවුරු හරි නිදා උන්වහන්සේ දේශනා කරන්නේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ ඥාණය ප්‍රත්‍යක්ෂ කරොත් බුදුහාමුදුරුවෝ කියනවා එයා මගේ හදවතේ උපදිච්ච දරුවේ එයයි උන්වහන්සේගේ හදවතේ තියෙන්නේ මොකද්ද නිදහසක් වුණේ කවුරු හරි නිදහසක් දැක්කොත් ඒ දැකලා තියෙන බුදුන්ගේ හදවත කවුරුරේ නිදහසට පත් වුණොත් උන්වහන්සේ කියනවා උන්වහන්සේ මගේ හදවතේ ඉහළින්ම ඉන්නවා බුදුන් වහන්සේගේ හදවත කුමක්ද අවබෝධය මොකද අවබෝධය පරිපූර්ණ වූ නිර්වාණ ධාතුවේ අවබෝධය ඒ අවබෝධය මේ හැමතැනම තියෙනවා ඔබේ සිතුවිලි ගලන්නේ
මේ වචන ඇහෙන්නේ ඒ අවබෝධය ඔබට ප්‍රත්‍යක්ෂ නොවි. එදා හොඳට තේරුම් ගන්න. ඔබේ ජීවිතේට හොඳ අහන්න ලැබුණත්, නරක අහන්න ලැබුණත්, බැනුම් අහන්න ලැබුණත් මේ මාර්ගයට යන්නේවට බාධා ඇති වුණත් ගණන් ගන්න එපා. ඒ ඔබම කරපු දේවල් තමයි ඔබට ලැබෙන්නේ. ඔබ නිදාසෙන තුරු ඒක එහෙම තමයි. පෙර මම එක් පියෙකුට දාව දෙමව් කුසකින් උපන් සොයුරාට. දෙමව් කුසකින් කියන්නේ ඒ කියන්නේ අම්මලා දෙන්නේ එක තාත්තේ. එතකොට එක පියෙකුට දාව අම්මලා දෙන්නේකින් දරුව දෙන්නෙක් ලැබිලා තියෙනවා. ධනය මුල් කරගෙන ගිරිදුර්ගයක හැලෙමි. ගිරිදුර්ගයක කියන්නේ කන්දකින් පල්ලෙහාට තල්ලු කළා. ගලක් උඩින් තල්ලු කළා. ගලකෙන් තලමි. ගලක් අරගෙන ගැහුවලු කන්ද උඩදී. ඒ කර්ම විපාක හේතු කොටගෙන දෙව්දත්ත මේ මට ගලක් පෙරලා ඉන්නගුණු ගල්පතුරකින් මගේ පයේ මාපට ඇඟිල්ල තැලියි. දැන් අපි නම් මොකද්ද කියන්නේ? දේවදත්තයා මරන්න ඕන. බුදුහාමුදුර මොකද්ද කියන්නේ? අතීතයේ සිදුවීම අතපසු වීම කියන. දේවදත්තට වචනයක් කියලා නැහැ. දැන් අපිට කවුරු හරි ආවිල්ලා අපේ ගේ කුඩු කරපෝ කියන්නේ උන් ඔක්කොම මරන්න ඕන. නැත්නම් උන්ගේ ගේ කුඩු කරන්න ඕන. නැත්නම් වන්දිය ඕන. හැබැයි බුදුහාමුදුරු කියනවා මගේ ගේ කුඩු උනේ මෙන්න මෙතන ගයක් කුඩු කරපු මිස්ටේක් එකක්. බලන්න ওই දර්ශනයට අපි එනවනම් අපිට කොච්චර නිදහස් කාත් එක්කවත් වෛර කරන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. අර පෙර මිනිස්සු කියනවා අපේ අතීත මිනිස්සු මේව විචිත්ත වීති දැනගෙන නෙවෙයි. ඒගොල්ලෝ කියනවා ওই උඹේ කර්මේ. ওই මොකද උඹේ? උඹේ උරුම වුණේ උඹේ කර්මේ. ඔයලා ගිහලා ඒ මිනිස්සුන්ට කියනවා අනේ බං අනේ අම්මේයි මට මේ වගේ මිනිස්සෙම ලැබුණා. උඹේ කර්මේ බං ওই උරුමේ. දැන් පවුල් කාපා. ඒ උන්ට ඒ මිනිසුන්ට තේරෙන මහා ධර්මයක් නැහැ. ඔව් දුන්නා ඒගොල්ලෝ අහලා තියෙනවා මේ කොමාරි මේ අපිට මේ හැම දෙයක්ම ලැබෙන්නේ. මම කල්පනා කරලා හිතන්න මෙච්චර මිනිසින්ද ඇයි ওই වගේ මිනිහෙක් හම්බුනේ කියලා. මෙච්චර ගෑනින්දදී ඇයි ওই වගේම ගෑණියෙක් හම්බුනේ? මෙච්චර දරුවින්දදී ඇයි ওই විදියම දරුවෙක් හම්බුනේ? කල්පනා කරලා බලන්න. ඒක ඔබේ විපාකය. හැබැයි ඒකට රැවටෙන්න එපා. හොඳ හෝ නරක. රැවටුණොත් අනාත. ඔබ හොඳ විපාක වලට රැවටිලා මේ මාර්ගය අතපසු කරොත් ඔබට නැවත මොකද වෙන්නේ? කිසිම නිදහසක් මේ සංසාරේ ලැබෙන්නේ. ඒ නිසා බොහොම සාන්තය බොහොම සීරුවේ නිදහස හොයාගන්න. කලබල වෙන්න එපා. සතුටින් ඉන්න. මනස ප්‍රඥාවෙන් කල්පනා කරලා නිදහස් වෙන්න. කලබල වෙලා වැඩා නිදහසින්. අනිත් අයට උදව් කරන්න. ඔබට යන්න අමාරු වෙනකොට අනිත් අයට යන්න උදව් කරන්න. ඒ උදව්වම ඔබගේ මාර්ගය බවට පත් වෙනවා. ඉතින් මේවා ඔයගොල්ලෝ තේරුම් අරගෙන ඔයගොල්ලෝ මේ පරිපූර්ණ වූ නිදහස වෙත එක අඩියක් හරි තබා ගන්න මේ සියලු දේශනා උපකාර වේවා කියලා ප්‍රාර්ථනා. පොඩ්ඩක් මතක් කරගන්න ටිකක් තියෙනවා. දැන් මේ දාර DVD අතන ලබා දෙනවනේ. පරණ DVD ගන්න පුළුවන්. පන්තියට එනකොට දෙනවා. සමහර අය දෙක දෙක ගන්න. කමන්නේ තුන තුන ගන්න. කර්ම ගාන්ට ලැපි. දෙක දෙක නෙවෙයි තුන තුනම. සමහර අය මෙහෙමයි ගණන් හදනවා. මොකද කොලයක් රුපියල් 5යි. කවරේ මෙච්චරයි DVD එක මෙච්චරයි. හා ඔය ඇති. ඒ කියන්නේ ත්‍රිණාත් එක මොනවා සිද්ධ පානක දේශසිත් බය වෙන්න එපා ලැබේ. දැන් හොඳට මම ඔබ මං කියන්නේ මිනිස්සු ගැන ඔයිට වඩා කරුණාවෙන් බලන්න, අනුකම්පාවෙන් බලන්න, තෙතබරිත මනසකින් බලන්න. දැන් ඒ DVD ගහලා දෙන කිසිම කෙනෙක් මොකෝ ඔයලා දෙන මුදල් ගන්න ඒගොල්ලන්ට මුදල් ඕනේ. ඒගොල්ල ජීවත් වෙන කන්න බොන මුදල් තියෙනවා. ඒගොල්ලෝ කාලය කැප කරලා ධනය කැප කරලා ශ්‍රමය කැප කරලා ඔය ඔයලට දැන් DVD ටික ගහලා වරුවක් ඉවර. වරුවකටත් වඩා ඉවරයි. ඔය දැන් වීඩියෝ කරන්න ඕන, දැන් රෙන්ඩර් කරන්න ඕනලු, ඊට පස්සේ බර්න් කරන්න ඕන, ඊට පස්සේ ඔවා වැදිලාද නැද්ද කියලා බලන්න ඕන. හැබැයි ඔයල එක DVD එක මොකක් හරි වුණොත් ගෑස් පෙන්නවා. මොකද පෙන්නන්නේ? ආන ඔයල සති 35 30 මොනවා ඉගෙන ගත්තේ? ඊට වඩා තලකොල කපල පන්තිය කන්න කෙනක් දුන්නා නේද? කල්පනා කරලා බලන්න. තලකොල කෑවනම් ඊට වඩා මොලේ පෑදෙනවා.
දේ ඒ නිසා මේ පින්නතුන් දැන් මේ ධර්මය අද ඉගෙන ගන්න ගොඩාක් මේ අතීතයේ ඉඳලා ගොඩාක් මහන්සිච්ච මිනිස්සු නිසා අත්හැරපු මිනිස්සු නිසා ඒ නිසා තමයි අපිට මේ ධර්මය අපේ මනසට ගලන් එන්නේ ඒ ඔක්කොටම අපි ණයයි ඒ වගේම ඔබ මේ ධර්මයේ යම් සාහනයක් ලබා ගන්නව නම් මොකද වෙන්නේ ඔබත් මේ සාහනය අනිත් අයට දායාද කරන්න ධනෙම වෙන්න පුළුවන් ශ්‍රමයෙන් වෙන්න පුළුවන් කාලය මිඩංගු කිරීමෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ මාර්ගයේ නිදාස හොයන්න බලන්න බුදුහාමුදුරුවෝ ගැනද අපි කතා කරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන කතා කරන්නේ නිදාස වෙච්ච අය ගැන කතා කරන්නේ ඒගොල්ලෝ කැප කරපු කැප කිරීම අන් අය වෙනුයි කොච්චරද ඇසිස් මාස්ලේ දන් දීලා තමයි අපිට මේ වචන අහන්න සලස්සලා තියෙන්නේ නැත්නම් අපිට පුළුවන් මේ වචන කියන්න උන්වහන්සේ ඇසිස් මාස්ලේ දන් දීලායි අපිට නිදාස වීමේ මාර්ගය හොයලා දුන්නේ හැමතැනම නිදාස තියනවා තමයි එහෙම තියනවායි කියලාවත් අහන්න කල්ප ගානකට ලැබෙන්නේ නැහැ කල්ප ගණන් සත්‍යා නිදාස නොදකිමින් මොකද වෙන අඬා අඬා මෙරි මෙරි පොළොවට පස්සේ වී ගමන් කරන ඔච්චර එතකොට ඒ නිදාසක හැම කෙනෙම තම ආත්මය අන් අය වෙත පරිත්‍යාග කළා මොකද වෙන්නේ තම ආත්මීය අදහසින් නිදහස් වුණා අනාත්මය අවබෝධ කරේ එහෙමයි ඉතින් ඔයගොල්ලෝ නිදාස වෙන්න ඕන නම් නිදාස වෙන්න ඕන කියලා තනකට වෙලා කැලේකට වෙලා ගල් ගුහාවකට වෙලා වැඩක් නොකර ඉඳලා වැඩක් නැහැ දැන් බලන්න නිදාසෙච්ච බුදුහාමුදුරුව පය දෙකයි සතපොනේ එහෙනම් අන් අය වෙනුවෙන් උදව් කරන්න ඔයිට වඩා මිනිස් වෙනුවෙන් කරුණාවෙන් හිතන්න අන් අයට දැන් බලන්න මා රද නාවලදිත් කිව්වා දැන් මම නාවල පන්තියේ ඒ දේශනා කරනකොට 20ක් මුලින්ම 10ක් 12ක් හිටියා ඊළඟට 8ක් 9ක් හරි 10ක් 12ක් හරි හිටියා ඊළඟට 20ක් විතර හිටියේ ඒ අය සල්ලි දීලා වීඩියෝ කරලා DVD ගහලා තමයි ඔයාලට මේ පන්ති වලට එන්න මේ chance එක ලැබුණේ ඒ වගේ අර විදේශ රටවල් වල ඉන්න අයට අහන්න ලැබුණේ නැත්නම් ඒගොල්ලෝ ඒවා දුන්න නැත්නම් කොහොමද මම හම්බ කරන්නේ ඒ වගේ ඒ මිනිස්සුන්ට ලැබිච්ච දේ දීපු දේවල් වලින් තමයි වීඩියෝ කරලා YouTube දාලා අර දුරකථන වලට දාලා දැන් අද ඒ අය කරපු ඒ උපකාරය නිසා හාමුදුරුවෝ විතරක් කීයක් අහනවද දැන් හැමෝම හාමුදුරුවන්ට බැන බැන ඉන්න ඒගොල්ලෝ නමුත් දැන් ඒ හාමුදුරුවෝ කී දෙනෙක් මට කතා කරලා අහන අද ඇත්තටම අපිට පන්සලේ ඉඳන් නිදහස් වෙන්න පුළුවන්ද කියලා මේ දිනට ආසෙලා කී දෙනෙක් අහනවද ඒගොල්ලෝ නිදහස් වීමේ මාර්ගයක් ගැන නොදැන ඔහේ වාසය කරා උන්ට ආරංචිනා මෙහෙම නිදහස් වෙන්න පුළුවා මෙන්න මෙහෙම ධර්මයක් තියෙනවා ඒගොල්ලෝ ඒක ඇහුවා ආලෝට ඒගොල්ලොන්ටත් ඉදරව අපි අතින් අඩුපාඩු තුන තමයි නමුත් අපිටත් මේකෙන් නිදහස් වෙන්න පුළුවන් එහෙම නිදහස් හොයාගත්ත හාමුදුරුවෝ තම්බ වෙනවා හල දැන් ඒගොල්ලෝ මට වඩා වැඩුමල් ඒගොල්ලෝ වැඳලා යනවා ඒ යන්නේ අර මිනිසු කරපු කැපවීම නිසා ඒගොල්ලෝ නැතුණානේ DVD ඒ දක්වා දුරක් යන්නේ නැහැ ඒ එහෙම කැපවීම කරේ මේ හම්බු වෙච්ච මිනිසුන්ගෙන් බොහොම ටික දෙන අනිත් අය කපටි දුර්ධන මුර්ධන මොකද තද මනස තිබිච්ච මිනිස්සු ඒ අය නිසා කාටවත් එයාටවත් යහපතක් උනේ නැහැ එයා මේ පන්තියට අවිල්ලත් ඇති කරගත්තේ දේශයක් කරුණාවක් නෙවෙයි ඒ පන්තියටත් අවිල්ලා ඒගොල්ලෝ අර පොලේ ගිහිල්ලා පලා බිස්නස් කරනකොට වගේ ගැටුණා මාළු කඩේට ගියාම 140ක 120ට දීපා එහෙම අරයි යනවයි කියලා අන්න ඒ වගේ මානසිකත්වයකට නවදාර තමන් ගැන අනිත් අය ගැන හිතපු මේ මිනිස්සු නිසා පොළොන්නරුව අනුරාධපුර තිරිකුණාවලෙන් කී දෙනෙක් කතා කරනවා තිරිකුණාවලේ යුද්ධ දවිච කාල දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු ක්‍රිස්තියානි මිනිස්සු මගේ ඊමේල් එක ඇති ඕන තරම් ඒ පුලිපි ඒ හැම කෙනෙක්ට මේ ධර්මයේ ගලාගෙන ගිය පරිත්‍යාගශීලී මිනිස්සු නිසා එයාට තිරුණා හරි මම මේ කියා දෙන එකට මට මේ තරම් මේ DVD එක ඇති කියලා හිතුණා නම් සමාජයට මෙතන ඉන්න බොහෝ අයට ওই ධර්මයේ නැහැ ඔයලා එන බොහෝ අයට ওই කොලත් නැහැ ඔය කියව ගන්න ලැබෙන ඒ වගේම කිසි පහසු ගන්න නැහැ ඒ අර පරිත්‍යාගතිලි මිනිසුන්ගේ තින්සා තමයි දැන් බොහෝ අය අවබෝධ කරගත්තා. කියන්නේ නිදහසේ සේයාවන් දැකගත්තා. ඒ මාර්ගයේ ගිහිල්ලා දුක නිවාගත්ත අය හම්බ වෙනවා. මේ අවුරුදු එකමාරක වගේ කෙටි කාලයක් තුළ ඒ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරපු අය හම්බ වෙනවා. ගී ගෙදරම. හාමුදුරුවෝ හම්බ වෙනවා. මෙහෙණින් වහන්සේලා හම්බ වෙනවා. එතන ඒ හැම කෙනාට මේ ආරංචිය නොගියා නම් ඔවුන්ට කවදාවත් සමට කල්ප ගානකට නිදහසේ සේයාවන් නොදකින්න තිබුණා. ඔවුන් සමහර අය හීනෙන්වත් හිතලා නැහැ නිදහස් වෙන්න පුළුවන් කියලා හීනෙන්වත්. ඔවුන් කවදාවත් පන්සලකට නොගිය අය ඉන්නවා. කවදාවත් පන්සලක් නොදකපු අය ඉන්නවා. කවදාවත් හාමුදුරුවන්ට කතා කරන්න නොදන්න නිදහස් වෙච්ච මිනිස්සු ඉන්නේ. ඒගොල්ලෝ කියනවා මට හාමුදුරුවෝ කතා කරන්න මට දන්නේ නැහැ පුරුදු නැහැ. මම ඔබ වහන්සේලාට කොහොම කතා කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් මට දැනුණා. ඒක මහා පුදුම නිදහසක්. ඒක මහා පුදුම සහනයක්. එහෙම කියනවා. ඒ හැම කෙනාට මේක ගලාගෙන ගියේ පරිත්‍යාගශීලී කරුණාබර මිනිස්සු නිසා ඒක හොඳට මතක තියාගන්න.
දැබලන මට උදව් කරන මිනිස්සු ඉන්නවා මට කන්න දෙන බොන්න දෙන අඳින්න දෙන යාන වාහන දෙන මම එයාට විතරක් උදව් කරනවා කියලා හිතුවා මොකෝ වේ ඈ එයාට විතරක් නා කියා දෙනවා කියලා හිතුවා මොකෝ වේ බොහෝ අයට නිදාසක් හොයා ගන්න තියා හිතෙන්නේ එනිසා හොඳට තේරුම් ගන්න ප්‍රඥාවන්ත සෑම මිනිස්සෙක්ටම මේක ගලා යා යුතුයි ඒ නිසා ඒ සඳහා අපිට ශ්‍රමයෙන් කැප වෙන්න පුළුවන් ධනයෙන් කැප වෙන්න පුළුවන් වචන වලින් කැප වෙන්න පුළුවන් ඒ කැප වෙන්න එයා ඒ සතුට ලබා ගනී ඒ සතුට තුල ඔවුන් නිදහස භුක්ති විඳීවි ඔවුන් කවදාකාරි පරිපූර්ණ නිදහස වෙත සියලු දුක්ඛ ස්කන්ධය නිවා ගනී කොච්චරද යද්ද බලන්න අනාථ පිණ්ඩික සිටුතුමා එයා විශාල ධනයක් රන් කහවනු පොළව ඇතිරුවේ ඇයි එයාට නිදහස ලබා ගන්නද නැහැ එයා රන් කහවනු පොළව ඇතිරුවේ ඇයි අනිත් අයට බුදුහාමුදුරන් ඇවිල්ලා බණ අහලා නිදහස් වෙන්න. ඒක තමයි යාගේ චේතනාව. ඇයි කුටි හැදුවේ? ඒ කුටි වල භාවනා කරලා නිදහස් වෙන්න. මේ එයා කුටියක් හදලා මෙච්චරයි හිතුවේ. මේ කුටියේ කවුරු හරි ආවිල්ලා නිදහස් වෙන්න. බුදුහාමුදුරන් වචන අහලා නිදහස් වෙන්න. පළයක් ඉඳුවේ මේ ගස්ස වෙණි කවුරු හරි භාවනා කරලා නිදහස් වෙන්න කියලා තමයි මුළු ජේතවනාරාමය හැදුවේ. ඒ පරිත්‍යාගශීලී චේතනාව නිසා තමයි 160,000 භික්ෂු සංඝයාට නිදාසේ තම මාර්ගය හොයාගන්න නිදාස ලැබුණා. ඒ වගේ අදත් එහෙමයි. දැන් ඔයාලට මේ DVD පටි අල්ලක්. මෙතන මේ අනිත් අයට උදව් කරන මිනිස්සු ඉන්නේ බොහොම පොඩයි. ඒ අය නිසා තමයි අනිත් හැම දෙනාටම උදව් ලැබෙන්නේ. හැබැයි ඒ සියලු දෙනාට මාර්ගය ඉක්මන්. ඔබ අන් අය වෙනවා කෙනුවෙන් කැප වෙනවා කියන්නේ අවංකව ඔබේ ආත්මය නිදාස් කරගන්න කරන කැපකිරීමක්. ඔබේ ජීවිතේ නිදහස ගන්න කැප කිරීමක්. හැබැයි අරම පටු තද තුච්ච නිඳිත මනසක් කාට හරි තියෙනවා නම් එයා හිතා ගන්න මට තව ගොඩාක් මගේ මනස හදා ගන්න ඕන. මට තව ගොඩාක් පාරමී ධර්ම පුරව ගන්න ඕන. කොච්චර මේ අභිධර්මයේ නෙමෙයි පට්ටානේ නෙමෙයි මේවා කනේ දාලා කන පල්ලේ තියාගෙන ඇහුවත් මොකද වෙන්නේ? නිදහස් වෙන අමාරුවේ. ගොඩාක් මනස කරුණාබර කරන්න ඕන. ගොඩාක් මනස දයානුකම්පිත කරන්න ඕන. ගොඩාක් මනසෙන් සමාව දෙන්න පුළුවන් වෙන්න ඕන. එහෙම අයට නිදහස් වෙන ලේසි. දැන් මසුරු කෝසියේ සිටානෝන්ට නිදහස අරන් දුන්නේ මොකද්ද? එයාගේ මසුරුකම නැති කළා. එයාගේ ඉස්සෙල්ලම මුගලන් මහරහතන් වහන්සේ කරේ මසුරුකම නැති කරපුවා. මොකද මසුරුකමින් ඉඳලා නිදහස ගැන කියා දෙන්න බෑ. අන්තිමට කැවුම් ඔක්කොම පූජා කරන්න තීරණය කරාට පස්සේ තමයි මොකද වුනේ? බුදුහාමුදුර එක්කගෙන ගිහිල්ලා බණ අහන්න සැලැස්සුවේ. මුගලන් මහරහතන් වහන්සේ යැව්වේ මසුරුකම නැති කරන්න. බණ කිව්වේ බුදුහාමුදුරු. ඒ නිසා ඔබේ මනස මසුරක් බවට පත් වෙලා නම්, ඔබේ මනසේ තද ගතියට පත් වෙලා නම්, ඔබේ මනසේ මමත්වයේ වැඩි වෙලා නම්, ඔබ මොකද කරන්න ඕන? තම මනස දිහා බලලා ඒව ලිහිල් කරලා දාන්න. මොකද කිසිදු භෞතිකයක් අපිට ඇති වැඩක් නැහැ. ඔබේ සියලු භෞතිකයන් ඔබට පුළුවන් නම් අන් අය වෙත බෙදලා දාන්න. ඒකම ඔබේ නිදහස බවට පත් වෙනවා. අනිතාට උදව් කරන්න. අනිතාට උපකාර කරන්න. මම කියා දෙන ධර්මයේ විතරක් නේ ඕගොල්ලෝට දැනෙනවා. ඒවත් බෙදලා දෙන්න. අනිත් ඒවා බෙදලා දෙන්න. පුළුවන් තරම් අන් මිනිස්සුන්ගේ නිදහස වෙත වැඩ කරන්න. එදා බුදුහාමුදුර අපිට කිව්වේ අන් අයට නිදහස වෙන උදව් කරන්න. නැත්නම් ඔබ සියල්ල අතහැර මේ මාර්ගයේ අවසන් කරගන්න. අවීචේ වඩා ක්‍රීඩා බවාග්‍රේ දක්වාම මේ පින් අනුමෝදන් වීමට කවුති සියල්ල සත්‍යෝ මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරය අප. ඒ වගේම මේ ශාලාව ධර්මයේ උගන්වන්න ඒ පූජා කරන මේ පිණු ධර්මයේ උගන්වන්න ඒ මහත්මයාලා අමිත් පුස්සැල්ල මහත්මයා මේ පවුලේ සියලු දෙනාම ඒ කාර්ය මණ්ඩල දැන් ඔබට AC එකේ ඇවිල්ලා එහම එතකොට ඒ පරිත්‍යාගය එක මිනිස්සෙක්ගේ පරිත්‍යාගය බොහෝ දෙනාට සැනසීම දැන් යාට හිතනවා මේ නායකයා සල්ලි එකතු කරගන්න ඕන රුපියල් 100 ගාණ එකතු කරගන්න ඕන මේ AC වලට කියලා මොකද වෙන්නේ කවාරි පටු මානසිකත්වයකට ආවනම් මොකද වෙන්නේ එනා අනික ඔහෙලා කිසිම කෙනෙක්ට එහෙම මොකද සාහනය ඒක එකමනුස්සයෙක් දෙන්නේගේ අත්හැරීමෙන් තමයි අපි මේ බොහෝ මිනිස්සු සැප විඳින්නේ. මේ ලෝකය හැමයි. මේ ලෝකයේ සුළු මිනිස්සු ටිකක් නිසා තමයි ගොඩාක් අය සැප විඳින්නේ. ගොඩාක් මිනිස්සු නිසා පරිසරය විනාශ වෙනවා. ටික දෙනෙක් නිසා තමයි ස්වභාව දහම් මේ විදියට හරි පවතින්නේ. ඒ කරුණාවර දයාවර මිනිසුන් නිසා. මේ පවුලේ අයට ගෞරවනීය මෑණියන් වහන්සේලාට මේ ධර්ම ඉගෙන ගන්න සියලුම පින්නතුන්ට සියලු සත්‍යයන්ට මේ සියලු කුසල් බලේ නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. අවරෝග්‍ය සම්පත්තිය වඩ වඩා වැඩි දියුණු වේවා. මෛත්‍රී කරුණා මුදිතා ආදී ගුණධර්ම වලින් මිහිත් පිරිතිරි වේවා. කරන කෙන යහපත් කටයුතු දිනෙන් දින දිනුවටපත් වේවා. ධාර්මික දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදය ලැබේවා.
බුදුවරුන්ගේ නගරයට යන්න පසේ බුදුවරුන්ගේ නගරයට යන්න රහතුන්ගේ නගරයට යන්න පරිපූර්ණ ඒ අමාමහා නිර්වාණය වෙත ඇවිල්ලා ඔබේ මනස සම්පූර්ණයෙන්ම නිදහස් කරගන්න මේ ගැන්වීම උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා වන්දනා කරමි අභිවාදන සීලිස නිච්ඡං වද්දාවචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුභත් වේවා සුභත්